Thanks for joining today. We are going to start a learning session for all of us, for Singer Finance, entire Singer Finance team. Actually, the topic is prevent and what are the basic precautions and basic things that we need to take to prevent and stay away from COVID-19. වැඩි කාල වේලාවක් නොගෙන අපි අද session එක start කරමු. අපි last week ඉඳලා අපි මේ reminders කිහිපයක්ම නිකුත් කර Singer Finance ආයතනයේ සියලු දෙනාටම මේ training session එකත් එක්ක සම්බන්ධ වෙන්න කියලා. ඇත්තටම අපි අද මූලිකව කතා කරන්න යන්නේ COVID-19 සම්බන්ධව. COVID-19 අපිට positive වුණොත් නැත්නම් COVID-19 රෝගය අපිට වැළඳුණොත් අපිට ගත හැකි පියවරයන් මොනවාද කියන එක සම්බන්ධ තමයි අපි මූලිකව අපි සාකච්ඡා කරන්න යන්නේ. ඒත් එක මේක ප්‍රිවෙන්ට් කරන්න ඕන මොනවාද අපි ගන්න ඕන කටයුතු දෛනික ජීවිතේ අපි එදිනෙදා අපේ ගෙදරින් ගෙදර දොර අපි කටයුතු කරද්දී ඒත් එකම අපි රැකියාවේ නියත වෙලා ඉන්නකොට අපිට මොනවාද මේක ප්‍රිවෙන්ට් කරන්න නැත්නම් මේකෙන් ආරක්ෂා වෙන්න ගන්න පුළුවන් පියවරයන් ඒත් එක්කම අපි අපේ ආහාර වේල ඒත් එක්කම අපි පරිභෝජනය කරන දේවල් වලින් කොහොමද මේ COVID-19 වලින් ආරක්ෂා වෙන්නේ ඒත් එක්කම අපි COVID රෝගියෙක් විදිහට අපි පොසිටිව් වුණොත් විශේෂයෙන් අපිට අපි කොහොමද අපේ හිතවතුන් නෑදෑයන් එතම ගෙදර කට්ටිය කොහොමද අපි පරිස්සම් කරගන්නේ ඒත් එක්කම අපි මූලික ගතයුතු පියවරන් සම්බන්ධව අපි මූලිකව අපි කතා කරන්නේ වැඩි කාල වේලාවක් නොගෙන අද අපි session එකේ සම්පත්දායක නැත් අපේ රිසෝස් පර්සන් අපි මම අඳුනා දෙන්න කැමති ඔහු වයඹ විශ්වවිද්‍යාලයේ පෝෂණ වේදිය සම්බන්ධයෙන් විශේෂ උපාධිධාරී සහ නියුට්‍රි ඉන්ෆෝ වේට් මැනේජ්මන්ට් ඩයබටික් ඇන්ඩ් නියුට්‍රි ක්ලිනික් ආයතනයේ අධිපති ඒත් එක්කම CEO වශයෙන් කටයුතු කරන පෝෂණ වේදී හිරෝෂන් ජයරංග මහතා තමයි අපිත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ ඉතින් අපි වැඩි කාල වේලාවක් නොගෙන එතුමාට ආරාධනා කරමු සුබ දවසක් සියලු දෙනාටම ඉතින් සිංගර් ෆිනෑන්ස් ආයතනයේ අද දිනේදී මේ කරන කාර්යය ඇත්තටම අගය කරන්නට ඕනේ මොකද වර්තමානයේ ශ්‍රී ලංකාවේ තියෙන තත්ත්වය ඉතාමත් දරුණු තත්ත්වයක පසු වෙන්නේ මේ අවස්ථාවේ අපි මේ සම්බන්ධව ගත යුතු හැම ක්‍රියාමාර්ගයක්ම ගන්න එක තමයි මේ වෙලාවේ අපිට වැදගත් වෙන්නේ ඉතින් අපි ඉක්මනටම අපේ දේශනය ආරම්භ කරමු ඉතින් කොවිඩ් සම්බන්ධයෙන් මේ වෙනකොට බොහෝ දෙනෙක් හැම දෙයක්ම දන්නවා බොහෝ කරුණු දන්නවා. ඉතින් මේවායේ සැඟවුණු යම් යම් කාරණා තියෙනවා ඔබ දැනුවත් විය යුතු ඒ පිළිබඳවත් අපි සාකච්ඡා කරමු අද. ඉතින් අපේ මෙහෙමයි. අපි මුලින්ම යම් කෙසේ රෝගී තත්ත්වයක් පිළිබඳව අවබෝධයක් ලබා ගන්නට අවශ්‍යතාවයක් අපිට තිබෙනවා නම් මුලින්ම අපි රෝග කාරකය පිළිබඳව පොඩි අවබෝධයක් ලබා ගන්නට ඕනේ සාමාන්‍ය සිවිල් සමාජයේ සිටින ජනතාව. මොකද නැතහොත් අපට හැකියාවක් ලැබෙන්නේ නැහැ මේන් අපි ගැලවී සිටින්නට. ඉතින් ඒ නිසා මුලින්ම පොඩි අවබෝධයක් ලබා ගමු. බොහෝ විට මේ කොරෝනා වෛරසය පිළිබඳව අසා ඇති. කොරෝනා වෛරස් ප්‍රභේද විශාල සංඛ්‍යාවක් පවතිනවා. ඉතින් ඒ අතරින් හතක් වගේ ඉතාමත් කුඩා ප්‍රමාණයක් තමයි මිනිසාට ආසාදනය වෙමින් මේ වගේ බැරෑරුම් තත්ත්ව ඇති කරන්නේ. ඉතින් මේට පෙරත් ලෝකයේ වාර්තා වෙලා තියෙනවා මේ SARS වගේ වෛරස මේ සිවිය ඇකියුට් රෙස්පිරේටරි සින්ඩ්‍රෝම් කියලා හඳුන්වනවා යග මිඩල් ඊස්ට් රෙස්පිරේටරි සින්ඩ්‍රෝම් සසන පද්ධතියට තමයි මේන් ප්‍රධාන බලපෑමක් ඇති කරන්න කියන එක ඔබට ඒකෙන් වැටහෙනවා ඇති ඉතින් ඒත් එක්කම මේ ඔෆිෂියලි මේක නම සඳහන් කරලා තියෙන්නේ SARS COVID වෛරස් 2 කියන එක විදියට තමයි මේක නම් කරලා තියෙන්නේ එතෙන් ඒ අනුව කොරෝනා වෛරස් එකත් මේ නූතන පවතින කොවිඩ් කියලා හඳුන්වන වෛරස් එකත් අපේ ශ්වසන පද්ධතියටම තමයි ඇටෑක් කරන්නේ. එතෙන් මේ කොවිඩ් කියන එකේ තේරුම මොකද්ද කියනවා නම් කොරෝනා වෛරස් ඩිසීස් 2019 කියන එක තමයි කොවිඩ්-19 කියලා අපි හඳුනගෙන තියෙන්නේ. එතෙන් කොරෝනා වෛරසයේ ව්‍යුහය පිළිබඳව ඔබට යම්කිසි අදහසක් ඇති. බොහෝ දෙනෙක් දැන් මේ වෙනකොට දන්නා ගෝලාකාර ව්‍යුහයක් වොටුන්නක් වගේ ස්වභාවයක් තියෙනවා. එතෙන් ඔයාලට බලන්න පුළුවන් මේ පහළ මේ ස්වරූපය තියෙනවා. ඒ වගේම මේකේ බාහිර වශයෙන්ම පවතින මෙන්න මේ වගේ ලිපිඩ් ලේයර් එකක් තෙල් ස්තරයක්. ඊට අමතරව මේ රතු පාටට පේන්නේ කණ්ඩක ප්‍රෝටීන් වලින් හැදිච්ච කණ්ඩක විශේෂයක්. එතකොට මේක අභ්‍යන්තරයේ තමයි. දැන් අපි හිතුවොත් උදාහරණයක් විදියට මේක සාමාන්‍ය මේ පොල් තෙල් වගේ තෙල් එකකින් හැදිච්ච ගෝලිකාවක් විදියට හඳුනා ගන්න පුළුවන්. ඒක ඇතුලේ කුහරයක් පවතිනවා. මෙන්න මේ කුහරයේ ඇතුලේ මේ RNA රැහණක් පවතිනවා සාමාන්‍ය මිනිසාගේ ප්‍රවේණික තොරතුරු පාලනය කරන්නේ DNA රැහණකින්. නමුත් මේ වෛරසයේ මේ ප්‍රවේණික තොරතුරු පාලනය කරන්නේ RNA රැහණකින්. ඉතින් මෙන්න මේ වගේ කුඩා ව්‍යුහයක් තමයි අපිට මේ තරම් බරපතල
බරපතල තත්ත්වයක් ඇති කරලා තියෙනවා. ඉතින් කොරෝනා වලින් ආරක්ෂා වෙන්න මේ බාහිර වශයෙන් පවතින ලිපිඩ් ලේයර් එක මේ ප්‍රෝටීන් කන්ටක පිළිබඳව අවබෝධයක් ලබාගෙන වැදගත් වෙන හින්දා තමයි මම අද සාකච්ඡාවේ ආරම්භයේ හැටියට මේ කොරෝනා වල ව්‍යුහය මතක් කරේ. ඉතින් මේ තියෙන්නේ බාහිර වශයෙන්ම ප්‍රෝටීන මේ බාහිර වශයෙන්ම තියෙන ප්‍රෝටීන් වලින් හැදිච්ච කන්ටක ඊට ඇතුළතින් මේ විදියට තියෙනවා ලිපිඩ් ස්තරය. අපි දැනගන්න ඕනේ කොහොමද මේ කොරෝනා වෛරස් එක අපේ දේහය තුළට ඇතුල් වෙන්නේ කියන කාරණේ. ඒක වැදගත්. මොකද ඒ දැනගත්තොත් විතරයි අපිට ඒකෙන් වැළකී සිටීමට හැකියාවක් ලැබෙන්නේ. අපේ දේහයේ මතුපිට තියෙන මෙන්න මේ වගේ ප්‍රෝටීන් රිසෙප්ටර්ස් සාමාන්‍ය මතුපිට පවතිනවා. ඉතින් මෙන්න මේ රිසෙප්ටර්ස් සමග මේ කොරෝනා වෛරස් එකේ බාහිර වශයෙන් තියෙන ප්‍රෝටීන් කන්ටක වලට සම්බන්ධ වෙන්නට පුළුවන්. මේවා සම්බන්ධ වුණාට පස්සේ ටිකක් තද බොන්ඩ් එකක් හැදෙන්නේ. ඒ නිසා තමයි සාමාන්‍ය අපේ සමමතු පිට දුවිලි අංශුවක් තැම්පත් වුණාම අපිට ඒක පිහදලා අයින් කරන්න පුළුවන්. නමුත් මේක අයින් කරන්න බැරි වෙන්න හේතුව මේක ඉතාමත් තදින් බැඳෙනවා. අන්න ඒ කාරණේ නිසා තමයි මේක අපි වඩාත් සැලකිලිමත් වෙන්නට වෙලා තියෙන්නේ. ඒ වගේම මේ කොරෝනා වෛරස් එක මේ විදිහට අපේ දේහය ඇතුළට ඇතුල් වෙනවා. ඇතුළත් වුණාට පස්සේ මේකේ අන්තර්ගත වෙන මේ RNA රැහෙන ප්‍රතිවලත කරනවා. ඒක තව ෆොටෝකොපීස් ගන්නවා කියන්නේ. අනේ ඒ වගේ ක්‍රියාවලිය සිදු වෙනවා. ඒ වගේ කොපීස් වැඩි ප්‍රමාණයක් හදනවා. ඒවා ඊට පස්සේ සෛල බවට පත් කරලා කොරෝනා වෛරස් එක ප්‍රමාණය වැඩි කර ගන්නවා. ඉතින් මේ යටතේ තමයි අපගේ දේහයට හානි වීම සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා අපි දැනගන්න ඕනේ මේ කොරෝනා වෛරස් එක දේහය තුළට ඇතුළත් වීම වළක්වලා තියාගන්න. ඉතින් මේකට අපි නිකන් ජලයේ යොදලා අත හොදන්න හිතුවොත් දැන් මේ විදිහට ජලයේ යෙදුවොත් කිසිදු අවස්ථාවක මේ කොරෝනා වෛරස් එකට හානියක් සිද්ධ වෙන්නේ නැහැ. මේ විදිහට අපේ සමත් සමග ඉතා තදින් බැඳිලා තියෙනවනේ ඒක ගැලවිලා ඉවත් වෙන්නේ නැහැ. එන්න ඒ කාරණේ යටතේ ඔබට මතක් වෙන ඇද සබන් දාලා අත්හොදන්න කියලා කියනවා. සාමාන්‍ය කුණු දූවිලි වගේ ඒවා ඉවත් යන්න පුළුවන් මේ සබන් දාලා අත්හොදන එකෙන් කියලා ඔයාලා දන්නවා. නමුත් මේ සබන් භාවිතා කිරීමේ විශේෂිත හේතුවක් පවතිනවා. ඒ දැනගත්තොත් අපිට පුළුවන් වෙනවා මේ කොරෝනා වෛරස් එකෙන් ආරක්ෂා වෙන්න. මොකද මේ සබන් වලට හැකියාවක් තියෙනවා මේ කොරෝනා වෛරස් එක විනාශ කරන්න. ඒක කරන්නේ කොහොමද කියන එක අපි මුලින්ම දැනගන්න ඕනේ. ඒකට වැදගත් වෙන්නේ කොරෝනා වෛරස් එකේ බාහිර වශයෙන්ම පවතින මෙන්න මේ ලිපිඩ් ස්තරය. අපි සාමාන්‍ය අපිට බලන්න පුළුවන් දැන් ඔයාලා දැකලා ඇති අපි වතුර වීදුරුවක් අරගෙන පොල් තෙල් දැම්මොත් එහෙම කිසිම අවස්ථාවක මේ පොල් තෙල් ජලයේ දිය වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට පෙන්නනවා නම් මේ ජල බඳුනක් තියෙන්නේ මේ ජල බඳුනට අපි එකතු කරනවා මේ විදිහට තෙල් වර්ග. එහෙම තෙල් එකතු කරලා මිශ්‍ර කරාට කිසිම අවස්ථාවක ඒක දිය වෙන්නේ නැහැ. එතෙන් මෙන්න මේ වගේ තමයි කොරෝනා වෛරස් එකේ පිටත තියෙන තෙල් ස්තරය අපි වතුර දැම්මට දියවීමක් ජලයත් එක්ක මිශ්‍ර වීමක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් ඔයාලට මේ දෙවෙනි පින්තූරෙන් පෙන්වන එක බලන්න පුළුවන්. අපි මේකට සබන් එකතු කරනවා මේ විදිහට. සබන් එකතු කරලා මේක මිශ්‍ර කරනවා. එතනදී දැක ගන්න පුළුවන් මේ වගේ හිටින්නේ නැතුව මේක හොඳට දිය වෙනවා. මේ දිය වෙන්න හේතුව මොකක්ද කියන එක අපි බලමු. දැන් සබන් වල තියෙන මේ වගේ කුඩා අංශු විද්‍යාත්මකව ගත්තහම කුඩා අංශු තියෙනවා ජලකාමී හිසක් සහ ජල අද්‍රව්‍ය වලිගයක් තියෙන අංශු විශේෂයක්. මෙන්න මේ අංශු මගින් තමයි මේ දියවීම සිදු කරන්නේ. ඒක කොහොමද සිද්ධ වෙන්නේ කියලා අපි බලමු. මේ තියෙන ජලකාමී හිස ඒ වගේම ජල අද්‍රව්‍ය වලිගයක් තියෙනවා. මෙන්න මේ අංශු දැන් ජලයට එකතු වෙනවා. ජලය සහ පොල් තෙල් අංශු අතරට ගිහිල්ලා මේවා කුඩා බිඳිති බවට පරිවර්තනය කරනවා. මෙන්න මේ බිඳිති බවට පරිවර්තනයේ වෙලා තමයි මේක ජලයේ දියවීම සිද්ධ වෙන්නේ. මෙන්න මේක උපයෝගී කරගන්නවා අපි මේ කොරෝනා වෛරස් එක කියන එක විනාශ කරන්න. ඒක ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ හතරවෙනි පින්තූරෙන්. එතනදී සිද්ධ වෙන කාරණේ තමයි කුඩා අංශු එනවා. ඇවිල්ලා කොරෝනා වෛරස් එකේ බාහිර වශයෙන් තියෙන ලිපිඩ් ස්තරයට හානි කරලා මේක විනාශ කරලා දානවා. මේ තත්ත්වයට පත් වුණා නම් මේ කොරෝනා වෛරස් එක එතනදී විනාශ වෙලා යනවා. ඉතින් ඒ නිසා තමයි හැම වෙලාවෙම කියන්නේ අපි සබම් භාවිතා කරලා අත්සේදීම සිදු කරන්න කියලා. ඉතින් මේත් එක්කම ඔයාලා අහලා තියෙන කාරණයක් තමයි ඇයි මේ තප්පර 20ක් අතෝදන්න සිදු මේ අත්සේදීම සිදු කරන්න ඕනේ කියන කාරණේ. ඉතින් ඇයි මේ තප්පර 20? ඇත්ත වශයෙන්ම මම මේ පෙර සඳහන් කරපු ක්‍රියාවලිය සිද්ධ වෙන්න නම් තප්පර 20ක කාලයක් අවම අවශ්‍ය වෙනවා. අන්න ඒ නිසා තප්පර 20ක් අත්සේදීම සිදු කරන්න ඕනේ. ඒ වගේම තමයි සැනිටයිසර් භාවිතා කිරීම. ඉතින් මේ සැනිටයිසර් භාවිතා කරමිනොත් සිදු කරන්නේ මෙන්න මේ ක්‍රියාවලියම තමයි. 70%කට එහා ඉතනෝල අන්තර්ගත වෙන සැනිටයිසර් එකක් භාවිතා කරන්නට ඕනේ. වෙළඳ පොලේ විවිධ සැනිටයිසර් වර්ග තියෙන්නට පුළුවන්. ප්‍රමිතියකින් යුක්තව සැනිටයිසර් එකක් භාවිතා කිරීමෙන් තමයි අපිට මේ தත්ත්වය අත්පත් කර ගැනීමට හැකියාවක් තියෙන්නේ. ඉතින් ඒත් එක්කම අද මේ වැඩසටහනේ ප්‍රධානතම දේ තමයි නියුට්‍රිෂන් සපෝට්
on COVID-19 කියලා කියන්නේ මෙතනදි මම පොඩි ඇටෙන්ෂන් එකක් දෙන්න කැමති සාමාන්‍ය බොහෝ දෙනෙක් දැන් අපේ සමාජ මාධ්‍ය තුලින් විවිධ මාධ්‍ය හරහා දන්න දෙයක් තමයි විවිධ ආහාර වර්ග පැණි වර්ග පෙති වර්ග කරල් වර්ග මා ඇවිල්ලා තියෙනවා මේක භාවිතා කළොත් කොරෝනා දවස් දෙකේ සුව වෙනවා මේක භාවිතා කළොත් කොරෝනා කවදාවත් හැදෙන්නේ නැහැ ඒ වගේ කාරණා නමුත් විද්‍යාත්මකව බලපුවාම මේ වෙනකන් මේ සඳහා කිසිදු ඖෂධයක් හෝ කිසිදු ආහාරයක් හෝ ආහාර අතිරේකයක් භාවිතා කරලා අපිට හැකියාවක් නැහැ කොවිඩ් සම්පූර්ණයෙන්ම හැදෙන එක නවත්තන්නවත් එහෙම නැත්නම් කොවිඩ් ඇති වුණාට පස්සේ ඒකෙන් සම්පූර්ණයෙන් සුවය ලබන්නවත් ඒ නිසා අනිවාර්යයෙන්ම අපි අවබෝධය තියාගන්න ඕනේ මේක එකපාරව නවත්තන්න බෙහෙතක් මොකක්වත් නැහැ විද්‍යාත්මකව හඳුනාගෙන නැහැ කියන කාරණේ එකම එක දෙයයි තියෙන්නේ අපිට කරන්නට පුළුවන් එකම දේ තමයි සෝෂල් ඩිස්ටන්සිං කියලා කියන්නේ සමාජ දුරස්ථභාවයෙන් පමණයි මේ රෝගය වළක්වන්න පුළුවන් එකම ටූල් එක හැටියට හඳුනගෙන තියෙන්නේ ඉතින් ඒක තමයි අපි කරන්නට ඕනේ අපි මේක වැළඳීම වළක්ව ගන්නට මේක තමයි කරන්න තියෙන එකම දේ අපි ඉස්සරහට බලමු තවත් කාරණා ඉතින් මෙතනදී මම විශේෂ මතක් කරන්න ඕනේ මේ නියුට්‍රිෂන් සපෝට් එක එහෙනම් මොකටද වැදගත් වෙන්නේ न्यूट्रिशन सपोर्ट वेदगत्मस्तावक अपे प्रतिशक्तीकरण पद्धति दुर्वलोत् मेन वैरस क्रियात्मक रोगे गुदुरा पत्न पुल एवलाखंड उबगे प्रतिशक्तीकरण पद्धति हमे पवत्ता एवगेम अडु सांद्रनेकिन मे वैरसे अपे देहेडुलो ඒ මඩපවත්වාගෙනීමට අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට හැකියාවක් තියෙන්නට ඕන. එවිට අපට පුළුවන් වෙනවා මේ රෝගී තත්ත්වයට ගොදුරියම අවම කරගන්නට. අන්න ඒ නිසා අපි මේ නියුට්‍රිෂන් සපෝට් එක ගැන දැනගැනීම වැදගත් වෙනවා. ඒ වගේම තවත් දෙයක් මේ කොරෝනා රෝගී තත්ත්වයට පත් උනායින් පස්සේ ඒ රෝගී පුද්ගලයන් නැවත රිකවර් වීම සඳහා යථා තත්ත්වයට පත්වීම සඳහා ඉතාමත් වැදගත් වෙනවා ඔවුන්ගේ මේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය. ඉතින් ඒ සඳහා වුන්ට පෝෂණය සැපීමේදී මේ නියුට්‍රිෂන් සපෝට් එක කියන එක අත්‍යවශ්‍ය කාරණයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි මේ පිළිබඳව අවබෝධයක් ලබා ගන්නට ඕනේ. අපි සාමාන්‍යයෙන් දැනගත යුතු කාරණා තමයි ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කර ගැනීම. ඉතින් මෙන්න මේ කාරණා තුන පිළිබඳව අපි බලමු. සෝෂල් ඩිස්ටන්සිං. මේ වෙනකොට ඔයාලා දන්නවා සෝෂල් ඩිස්ටන්සිං තියා ගන්න ඕනේ. අපි ඉස්සර නම් කතා කරේ මීටර එක පරතරය තියා ගන්න කියලා. නමුත් දැන් මේ වෙනකොට මීටර දෙකක පරතරයක් දක්වා මේක වැඩි කරන්නට සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම අත් සබන්දාසේදීම ඉතින් අපි මේ පිළිබඳව මේ පුළුල් විග්‍රහයක් කරා අත් සබන්දාසේදීම සිදු කරන්නේ ඇයි එතනදී කොහොමද ඔයාලගේ මේ රෝගී තත්ත්වෙන් වැළකීම සිද්ධ වෙන්නේ කියන කාරණය ඉතින් විද්‍යාව කියන එක බොහෝ විට වෙනස් වෙනවා අද කියපු කාරණේ හෙටත් කියන්නට බැරි තරම වෙනස් වෙන්නට පුළුවන් මොකද කොරෝනා වෛරසය පිළිබඳව 100%ක් දන්න පුද්ගලයෙක් නැහැ තවමත් ඒ පිළිබඳව පරීක්ෂණ සිදු කරන්න ශ්‍රී ලංකාවේ වුණත් මුලින්ම මේ මාස්ක් එක භාවිතා කිරීම අත්‍යවශ්‍ය කාරණයක් නොවේ කියන තත්ත්වයට පත් වුණා. නමුත් මාස්ක් එකක් අත්‍යවශ්‍යයි කියන තත්ත්වයට දැන් පත් වෙලා තියෙනවා. ඉදිරියට තවත් මාස්ක් දෙකක් භාවිතා කිරීමත් එන්නට පුළුවන්. ඉතින් දැන් මේ වෙන විටත් මාස්ක් දෙකක් එකට භාවිතා කරන අවස්ථා හඳුනා ගන්නට තියෙනවා. ඉතින් අපිට සාමාන්‍ය ජනතාව හැටියට සිදු කරන්නට පුළුවන් ක්‍රමවේදයක් තමයි බූස්ටින් ඉමුනිටි. අපේ ඉමුන් ෆන්ක්ෂන් එක වැඩි දියුණු කර ගැනීම කියලා කියන්නේ. ඉතින් අපි ඒක කරන්නේ කොහොමද කියන එක පිළිබඳව අවධානය යොමු කරමු. ඉතින් ඉමුන් ෆන්ක්ෂන් එක බූස්ට් කරන්න අපිට කරන්න පුළුවන් ක්‍රමවේදයන් තුනක් මම සලකා බලන්න බලාපොරොත්තු වෙනවා. නියුට්‍රිෂස් ෆුඩ්. අපි එදිනෙදා ගන්න ආහාර මගින් කොහොමද අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හොඳ තත්ත්වයට පවත්වා ගන්න. ඒ වගේම ව්‍යායාම් සිදු කිරීම. මේ ව්‍යායාම් සිදු කිරීම කියලා කියන්නේ අත්ත වශයෙන්ම ඉතාමත් වැදගත් කාරණයක්. ව්‍යායාම් සිදු කිරීම තුළින් අපේ සාමාන්‍ය මොළයේ ක්‍රියාත්මක වෙන විවිධ රසායනික ශ්‍රාවීන් වෙනස් වෙලා මේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හොඳ තත්ත්වයට පත් කරනවා කියලා මේ වෙනකොට පර්යේෂණ වාර්තා හඳුනාගෙන තියෙනවා. ඒ නිසා දිනකට පැය භාගයක්වත් ව්‍යායාම් වල නිරත වීම මගින් අපට පුළුවන් වෙනවා අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කරගන්න. කොරෝනා අවස්ථාවේ පමණක් නෙමෙයි හැම රෝගී තත්ත්වයකින්ම වැළකී සිටින්නට මේක ගොඩාක් වැදගත් වෙනවා. ඒ වගේම enough sleep ප්‍රමාණවත් නිින්දක් ලබා ගැනීම ප්‍රමාණවත් නිින්දක් ලබා ගැනීම තුළින් අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හොඳ මට්ටමේ පවත්වා ගන්නට පුළුවන් අධික වේස මහන්සි වැඩ කරන පුද්ගලයන් අවුම් පැය 6කට වඩා වැඩි කාලයක් නිින්දක් ලබා ගන්නට ඕනේ. ඉතින් නිින්ද ලබා ගැනීම කියන එක පිළිබඳවත් ඔබට සැලකිලිමත් වෙන්නට පුළුවන්. ඉතින් අපි බලමු නියුට්‍රිෂස් ෆුඩ් සම්බන්ධයෙන් අපි ආහාර එදිනදා ලබා ගන්නවා
නමුත් ඒක අපි කඩේකින් ආහාර ගන්න වෙන්නත් පුළුවන් හදිස්සියේ වැඩ කරන පුද්ගලයෙක් ඉක්මනට උදේ ආහාරය ගන්න බැරි වුණාට පස්සේ කඩේකින් බනස් කිරියක් ආහාරයට ගන්න වෙන්නත් පුළුවන් එවැනි අවස්ථාවක අපගේ පෝෂණ අවශ්‍යතා සියල්ල සැපිරෙන්නේ නැහැ ඒ වගේ අවස්ථාවක අපගේ දේහයේ මේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල තත්යක තමයි පවතින්නේ එදෙන් එහෙම සිද්ධ වෙන්නේ නැතුව ඒක වළක්ව ගන්නට නම් අවබෝධයක් තියෙන්නට ඕන සාමාන්‍යයෙන් අපේ දේහයට අත්‍යවශ්‍ය මැක්‍රෝ නියුට්‍රියන්ට් තියෙනවා මැක්‍රෝ නියුට්‍රියන්ට් කියලා කියන්නේ මහා පෝෂක මේවා කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් මේ දේ කියන සංඝටක. ඉතින් සාමාන්‍ය අපේ ආහාරයෙන් 145 65 අතර ප්‍රමාණයක් තියෙන්න ඕනේ මේ කාබෝහයිඩ්‍රේට් කියන එක. 10 35 අතර ප්‍රෝටීන් 20 35 අතර මේ දේ. දැන් මෙහෙම කිව්වහම බොහෝ දෙනෙක් හිතනවා ඇති මේ ප්‍රතිශත කොහොමද අපි ගණන් කරගන්නේ? මේකට හැකියාවක් නැහැ නේ මෙහෙම කරන්න බෑනේ කියලා. නමුත් අන්තර්ජාලය භාවිත කරමින් ඉතාමත් පහසුවෙන් ආහාරවල අන්තර්ගත වන කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් මේ දේ කියන ඒවා හොයාගන්න පුළුවන්. නමුත් ඊළඟට එන ගැටලුව තමයි මේවල එකක කාබෝහයිඩ්‍රේට් විතරක් නැහැ එකක ප්‍රෝටීන් විතරක් නැහැ මේවා බයින්ඩ් වෙලා තියෙනවා එතකොට මේක කැල්කියුලේෂන් එකක් කරා යන්නේ ගණනය කිරීමක් යටතේ ඉතින් ඒ නිසා මම ඔයාලට හඳුන්වා දෙන්න කැමතියි මෙන්න මේ ප්ලේට් මොඩියුල් එක මෙන්න මේ ප්ලේට් මොඩියුල් එකට අපි ආහාර ගන්න පුරුදු වුණොත් මම මේ කියපු ප්‍රතිශත බොහෝ විට අපිට ලබා ගන්න පුළුවන් ප්ලේට් එක දැන් අපි කෑම ප්ලේට් එක සම්පූර්ණ පුරවලා බත් ලබා ගන්න පිරිසකට පත් ඒක සුදුසු ක්‍රමවේදයක් නෙමෙයි. හතරෙන් එකක් කාබෝහයිඩ්‍රේට් වලට වෙන් කරන්න. ප්ලේට් එකෙන් හතරෙන් එකක්. ඒ වගේම ප්ලේට් එකෙන් භාගයක් එළවලු පළතුරු වගේ දේවල් වලට වෙන් කරන්න. ප්ලේට් එකෙන් තවත් හතරෙන් එකක් ප්‍රෝටීන් වලට වෙන් කරන්න. ප්‍රෝටීන් කියලා කියන්නේ මස් මාළු බිත්තර වගේ දේවල්. ඉතින් ඇතැම් අවස්ථාවලදී මේ මස් මාළු බිත්තර වගේ දේවල් ආහාරයට ගන්න නැති පුද්ගලයන් ඉන්න පුළුවන්. ඒ වගේ අයට ටෝෆු, මෂ්රූම් වගේ ඒවා පාවිච්චි කරන්න පුළුවන් තමන්ගේ ප්‍රෝටීන් අවශ්‍යතාවය සඳහා. එවැනි අවස්ථාවක මේ ප්‍රෝටීන් වර්ග කීපයක් එකට භාවිතා කිරීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. ඒ කියන්නේ බිම් මල් ටිකකුත් එක්කම වඩ කව්පි ටිකකුත් එකතු කරගන්න පුළුවන්. ඒ වගේ ප්‍රෝටීන් මේ කම්ප්ලෙක්ස් එකක් භාවිත කරන්න ඕන. මොකද ශාකමය ප්‍රෝටීන් වල අත්‍යවශ්‍ය සියලුම ඇමයිනෝ ඇසිඩ් පවතින්නේ නැහැ. එවැනි අවස්ථාවල අපිට සියලුම ඇමයිනෝ ඇසිඩ් ලැබෙන්නේ නැති හින්දා ඒක මගහරවා ගන්න හොඳ ක්‍රමයක් තමයි ප්‍රෝටීන් වර්ග කීපයක් තියෙන ශාකමය ද්‍රව්‍ය භාවිත කිරීම. ඉතින් මේ ආකාරයට වාගේ ආහාර පිළියෙල කරගත්තොත් ප්‍රතිශක්තිකරණ පද්ධතිය හොඳට පවත්ව ගන්නට පුළුවන්. දෛනිකව අවශ්‍ය වෙන ශක්ති ප්‍රමාණය පවත්ව ගන්නට පුළුවන්. ඉතින් බොහෝ පුද්ගලයන් මේ වෙන විට තමන්ගේ ආහාර රටාව වෙනස් කරලා දේහ බර අඩු කිරීමේ ප්ලෑන් වල ඉන්න පුළුවන්. දේහ බර වැඩි කිරීමේ ප්ලෑන් වල ඉන්න පුළුවන්. අන්න ඒ වගේ තත්ත්වවලදී සැලකිල්ලට ගන්නට ඕනේ මේ වගේ ප්‍රතිශතයන් කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් මේ දේ වගේ ප්‍රතිශත නිවැරදි ආකාරයට ලැබෙනවද කියන එක පිළිබඳව ඒ වගේම මයික්‍රෝ නියුට්‍රියන්ට් පිළිබඳව මේ මයික්‍රෝ නියුට්‍රියන්ට් කියද්දී විටමින් සහ ඛනිජ කියන ඒවා මේකට අයිති වෙනවා මේක තමයි ගොඩක් බොහෝ දෙනෙක් සැලකිලිමත් වෙන කාරණය විටමින් එකක් භාවිතා කරලා මේ මොකක් හරි පෙත්තක් භාවිතා කරලා අපිට මේ මේ කොවිඩ් එකෙන් ආරක්ෂා වෙන්න පුළුවන්ද එහෙම වුණොත් බය නැතුව අපිට සමාජයේ සැරිසරන්න පුළුවන්ද ඇත්තෙන්ම මෙහි මේ සඳහා භාවිතා කළ හැකි 100%ක් මේ රෝගී තත්ත්වයෙන් වැළකෙන්න පුළුවන් විටමින් එකක් හෝ මිනරල් එකක් පවතින්නේ නැහැ මේ විදිහට හඳුනාගන්න නැහැ නමුත් බොහෝ විට විටමින් සී භාවිතා කිරීම පිළිබඳව හැම දෙනෙක්ම දන්නවා ඇයි මේ විටමින් සී භාවිතා කරන්නේ විටමින් සී භාවිතා කරන්නේ විටමින් සී කියලා කියන්නේ ඇන්ටිඔක්සිඩන්ට් එකක් සාමාන්‍ය අපේ දේහේ මුක්ත කණ්ඩක ඇති වෙනවා මේ මුක්ත කණ්ඩක නිසා අපි රෝගී තත්ත්වයට පත් වෙන්න පුළුවන් මුක්ත කණ්ඩක ඉවත් කිරීමේ හැකියාවක් විටමින් සී වලට තියෙනවා ඒ වගේම ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්‍රියාකාරීත්වය උත්තේජනය කරමින් ඒ වැඩි දියුණු කරන්නට මේ විටමින් සී වැදගත් වෙනවා ඉතින් විටමින් සී අපි බාහිර වශයෙන්ම විදිහටම ලබා ගන්න ඕනේ වෙන්නේ නැහැ. දැන් මේකේ බැලුවොත් මේ ලයිම්, ඔරෙන්ජ්, ගුවාවා, ස්පිනච් වගේ විවිධ පළතුරු, ඇඹුල් රසය සහිත පළතුරු සහ එළවලු වලින් විටමින් සී ලබා ගන්න පුළුවන්. අනෙත් එක තමයි එදිනදා ගන්න මස් මාළු වගේ දේවල් වල යකඩ වගේ දේවල් අන්තර්ගත වෙනවා. මේවා ඇඟට අවශෝෂණය කරන්නත් අනිවාර්යයෙන්ම විටමින් ඕනේ වෙනවා. විටමින් සී කියන එක. ඒ නිසා එදිනදා ඔබගේ ආහාරයට මේ මස් මාළු තියෙනවනේ ඒකට දෙහි අඹුල් ටිකකුත් එකතු කරගත්තොත් විතරයි ඔයාට පුළුවන් වෙන්නේ ඒවල තියෙන යකඩ නිවැරදිව කරන අවශෝෂණය කරගන්න. ඉතින් මේ අනුව විටමින් සී වල බෙනිෆිට්ස් ගොඩක් තියෙනවා. ඉතින් මේ වෙනකොට බොහෝ දෙනෙක් පුරුදු වෙලා තියෙනවා විටමින් සී ටැබ්ලට් එකක් ගන්න. ඒක මාත්‍රාව ගත්තා මිලිග්‍රෑම් 100, 200, 500, 1000 ඊට වඩා වැඩිපුරත් ගන්න අවස්ථා තියෙනවා. ඉතින් එතනදී ඒක ගැන කතා කරොත් මේ විටමින් සී කියලා කියන ජලද්‍රාවී විටමින් එකක් ඒක ජලයේ පානය කිරීමත් සමග අපේ දේහෙන් ඉවත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අධි මාත්‍රාවකින් ගත්තොත් දේහෙන් ඉවත් වෙයාම සිද්ධ වෙනවා. ඒ නිසා ගැටලුකාරී තත්ත ඇති කරන්නේ නැහැ. ඒ වගේම වැඩිපුර ගත්ත කියලා කිසිදු ප්‍රතිඵලයක් ඇති වෙන්නේ නැහැ. නමුත්
විටමින් D පිළිබඳව බැලුවොත් විටමින් D මේ ප්‍රතිවශයෙන් නැත්නම් අය ගන්න පුරුදු වෙලා තියෙනවා. විටමින් D වලින් ඇත්ත වශයෙන්ම මේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට බලපෑමක් ඇති කරනවද කියලා හොත් ඇත්තෙම එමගින් ප්‍රතිශක්තිකරණ පද්ධතියට බලපෑමක් ඇති කරනවා. අපේ රෙස්පිරේටරි ඩිසීස් අවම කරන්න මේක වැදගත් වෙනවා. ශ්වසන පද්ධතිය ආශ්‍රිතව මේ ඉන්ෆෙක්ෂන් එකක් ඇති වුනහම ඒ වළක්වා ගැනීමේ හැකියාව විටමින් D වලට පවතිනවා කියලා පර්යේෂණාත්මක තහවුරු වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපිට විටමින් D ගන්න පුළුවන්. නමුත් මෙතනදී අපි ආහාර වලින් මේ විටමින් D ලබා ගැනීම තමයි යෝග්‍ය වෙන්නේ. මොකද ෆිෂ් මේ චිකන් මෂ්රූම් කව් මිල්ක් වගේ වලින් මේ අපිට විටමින් C විටමින් D ලබා ගන්න පුළුවන්. නමුත් ප්‍රතිවශයෙන් ගැනීම හානිදායක වෙන්න පුළුවන්. මොකද ඒකට හේතුව විටමින් D කියලා කියන්නේ ජල අද්‍රව්‍ය, ඒ කියන්නේ මේද ද්‍රව්‍ය විටමින් කියලා අපි හඳුන්වන්නේ. මේද ද්‍රව්‍ය විටමින A, D, K, E කියන විටමින, මේද ද්‍රව්‍ය විටමින්. මේවා අපේ දේහය තුළ එක්රස් වෙනවා. පහසුවෙන් අර ජල ද්‍රව්‍ය විටමින වගේ ඉවත් වෙන්නේ නැහැ. එම නිසා මේවා ටොක්සික් වෙන්න පුළුවන්. දේහය තුළ ඒක රාසි වෙලා මෙමගින් නැතිවන්නා වූ හානි තියෙනවා. ඉතින් මේවැනි තත්ත්වවලට යන්න පුළුවන්. එම නිසා අපි මේ විටමින් D ප්‍රතිවශයෙන් ලබා ගැනීම නිකන් Tamanට හිතුණට එකවර සිදු කිරීම සුදුසු වෙන්නේ නැහැ. දෛනිකව ලබාගත යුතු උපරිම මට්ටමක් පවතින, ඒ වගේම අවම මට්ටමක් පවතින. ඉතින් ඒ පිළිබඳව දැනුවත් වීමකින් යුක්තව තමයි ඒ ලබා ගැනීම සිදු කළ යුතු වෙන්නේ. ඉතින් වෛද්‍යවරයාගෙන් ඒ පිළිබඳව විමසන්නට පුළුවන්. වෛද්‍යවරයෙක් පෝෂණ වේදිකේ හමු වෙලා ඔබට අවශ්‍ය විටමින් D ප්‍රමාණය කුමක්ද කියන එක බලලා ඔබට ලබා ගන්න පුළුවන්. ඉතින් ඔබගේ විවිධ රෝගී තත්ත්වයන් සමගත් මේ වෙනස් වෙනවා. දැන් ඒ වගේම විටමින් B කම්ප්ලෙක්ස් එක ගත්තහම විටමින් B1 2 3 9 දක්වා මේ විටමින් B කම්ප්ලෙක්ස් එකේ විටමින් වර්ග තියෙනවා. මේවා අපේ ශෛලීය ශ්වසන ක්‍රියාවලිය හොඳට සිදු කරලා ශක්තිය නිකුත් කිරීමට ඉතාමත් වැදගත් වෙනවා. ඒ නිසා විටමින් B බහුල වශයෙන් අන්තර්ගත වෙන ආහාර ලබා ගැනීම යෝග්‍ය වෙනවා. මෙතනින් බලා ගන්න පුළුවන් මේ මිල්ක්, එග්, ෆිෂ්, ඩාර්ක් ග්‍රීන් වෙජිටබල්, චීස්, බීට්රූට්, අවකාඩෝ වගේ දේවල් වලින් මේ විටමින් B අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම ඛනිජ වර්ග පිළිබඳව කතා කරොත් මේ අපේ මිනරල්ස් හැටියට සින්, සෙලිනියම් වගේ මිනරල්ස් හඳුනාගෙන ශක්තිකරණ පද්ධතිය ඉතාමත් හොඳ තත්ත්වයට පත් කිරීම සඳහා භාවිතා කළ හැකි මිනරල්ස්. ඉතින් මේ මිනරල්ස් අපි එදිනදා ගන්න ආහාරවල තියෙනවා. අපි කරන්නට අවශ්‍ය වෙන්නේ ඒවා හානි නොවන ආකාරයට ආහාර සකස් කර ගැනීම, ඒ වගේම ඒවා වැඩිපුර අන්තර්ගත වන ආහාරවලට යොමු වීම. ඒ නිසා අපිට පුළුවන් මේ මස්, මාළු, බිත්තර වගේ දේවල්, ඒ වගේම ටූනා, හෝල් වීට් බ්‍රෙඩ්, ඒ වගේ දේවල් භාවිතා කරලා අපේ ආහාරයට අවශ්‍ය වෙන සෙලිනියම්, සින්ක් වගේ දේවල් එකතු කරගන්න. ඉතින් ඒ කාර්යය තමන්ට බාර වෙනවා. ඉතින් විටමින්ස් ඇන්ඩ් මිනරල්ස් විදිහට පිටින් අපි ලබා ගැනීමක් අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. අපි බැලන්ස් ඩයට් එකට යනවා නම්, ඉතින් ඇතැම් අවස්ථාවලදී ඩෙෆිසන්සි එකක් පවතිනවා නම්, ඔබට ඒ ආහාර භාවිතා කිරීමට හැකියාවක් නොලැබෙනවා නම්, එවැනි අවස්ථාවක ඔබට පුළුවන් මේ මම කියපු විටමින් සහ මිනරල්ස් අන්තර්ගත වන ආහාර අතුරේකයක් භාවිතා කරන්න. ඒ සඳහා ඔබගේ මේ සෞඛ්‍ය සහායකයෙක්ගේ උපදෙස් ලබා ගැනීම වඩාත් වැදගත් වෙනවා. ඉතින් ඒත් එක්කම දැනගත යුතු කාරණයක් තමයි මේ phytochemicals and other compounds කියලා කියන්නේ. phytochemicals මොනවද මේ phytochemicals කියලා කියන්නේ? දැන් සාමාන්‍යයෙන් අපි දියවැඩියාව සඳහා භාවිතා කරන මෙට්ෆෝමින් ඖෂධය ගමුකෝ. මේ මෙට්ෆෝමින් ඖෂධය නිෂ්පාදනය කරන්නේ කොහොමද? ශාකයකින් තමයි නිෂ්පාදනය කරන්නේ. බොහෝ අවස්ථාවලදී මේ ඖෂධ නිෂ්පාදනය සඳහා ශාකමය ද්‍රව්‍ය භාවිතා කරනවා. මේ ශාකවල අන්තර්ගත වන රසායනිකයන්, ශාකමය රසායනිකයන් අපි phytochemicals කියලා හඳුන්වනවා. ඉතින් අපි එදිනදා ගන්න ආහාරවල මේ phytochemicals තියෙනවා. මේවා අපේ දේහයට ඉතාමත් හිතකර තත්ත්ව ඇති කරනවා. උදාහරණයක් තවත් ගන්නවා නම් අපේ රුධිර පීඩනය වැඩි වූ අවස්ථාව. රුධිර පීඩනය වැඩි වෙච්ච අවස්ථාවක රුධිර පීඩනය අපිට අඩු කරගන්න ඕනේ. අඩු කරගන්න නම් පොටෑසියම් වැඩිපුර අපේ දේහයට ලබා දෙනවා. ඒකට තමයි අපි කොළපාට එළවලු වැඩිපුර ආහාරයට ගන්න කියලා කියන්නේ. කොළපාට එළවලු වල පොටෑසියම් වැඩිපුර තියෙනවා. එවැනි අවස්ථාවක අපිට පුළුවන් වෙනවා රුධිර පීඩනය අඩු කරගන්න. ඉතින් මේ කියපු කාරණේ හැම රෝගී තත්ත්වයකටම පොදුවේ භාවිතා කිරීමට හැකියාවක් නැහැ. වකුගඩු රෝග වගේ අවස්ථාවන්වලදී මේ සිදු කිරීමට හැකියාවක් නැහැ. ඒ සඳහා සුවිශේෂී වූ මේ පුද්ගලයන් සමඟ සාකච්ඡා කරමින් මේ පිළිබඳව දැනුමක් ලබා ගන්නට ඕනේ. පෝෂණ වේදිකෙන් මේ පිළිබඳව විමසීමක් සිදු කරන්නට ඕනේ. ඒ වගේම නිවසේ දිනදා භාවිතා කරන කුළුබඩු වර්ගවල මේ phytochemicals අන්තර්ගත වෙනවා. දැන් curcumin කියලා කියන්නේ පළවෙනියටම සඳහන් වෙන curcumin අපේ කහ බෝතලේ තියෙනවා.
එදිනදා භාවිතා කරන මේ කාපුඩු වල මේ කර්කියුමින් කියන සංඝටකය තියෙනවා. ඉතින් මේ කර්කියුමින් මගින් අපිට පුළුවන් වෙන ඇන්ටි ඉන්ෆ්ලමේෂන් ඇන්ටි මේ ඇන්ටි ඉමුන් ෆන්ක්ෂන් සෝරි ඇන්ටි ඉන්ෆ්ලමේෂන් එකක් ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඉමුන් ෆන්ක්ෂන් එක වැඩි දියුණු කර ගන්නට පුළුවන් වෙනවා. ඉතින් මේ වගේ කාරණා සිදු කර ගන්නට අපි ෆයිටෝකෙමිකල්ස් භාවිත කරන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මෙතන පහළ තියෙනවා මේ ප්‍රොපොලිස් කියලා. ඒ කියන්නේ රෙසින් එකක්. මේක තියෙන්නේ මීපැණිවල. ඉතින් මේ මීපැණිවල අන්තර්ගත වෙන සංඝටකයේ මගින් අපිට පුළුවන් වෙනවා මේ අපි ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කරගන්න. ඉතින් පහුගිය කාලේ පැණි වර්ග භාවිත කරමින් විවිධ මේ නිෂ්පාදන කරා මේ ඖෂධ මේ යක් විදිහට මේ කොවිඩ් සඳහා. ඉතින් එහිදී පර්යේෂණ සිදු කිරීමට ප්‍රධානතම හේතුවක් වෙන්නට පුළුවන් මේ රෙසින් වර්ග අන්තර්ගත වීම. ඉතින් මොකද මේ පැණි භාවිත කරා කියපුවාම අපිට හිතෙනවා අපිට හොයා ගන්නට පුළුවන් මේ සංඝටක තියෙනවා. ඉතින් ඒ යටතේ අපිට යම්කිසි අදහසක් ලබා ගන්නට පුළුවන්. නමුත් ඒක 100%ක් එක තහවුරු විය යුතු විද්‍යාත්මකව එය නිවැරදිද නිවැරදි නොවනවද කියන කාරණේ ඒක දෙහෙට හානි කරනවද නොවනවද කියන කාරණේ පිළිබඳවත් අපි සැලකිලිමත් වෙන්නට ඕනේ. මොකද යම්කිසි ඖෂධයක් නිෂ්පාදනය කර නිකුත් කරන්නේ ඒ ඖෂධයෙන් හානිය ඉතාමත් අවම වන අවස්ථාවේ සහ ප්‍රතිඵලයේ 70%ට වඩා වැඩි වෙන අවස්ථාවේ. ඉතින් ඒ වගේම ඇන්ටිඔක්සිඩන්ට් වර්ග මේ ක්වර්සටින් ටොකොෆෙරෝල් ටර්පීන් වගේ සංඝටක අන්තර්ගත වෙන්නට පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මේ ඇන්ටිඔක්සිඩන්ට් ක්වර්සටින් ටොකොෆෙරෝල් වගේ සංඝටක මේ කොත්තමල්ලි වල අන්තර්ගත වෙනවා. ඉතින් ඒ නිසා තමයි දැන් ශ්‍රී ලාංකීය ජනතාව බොහෝ විට මේ කොත්තමල්ලි භාවිත කිරීමට හුරු වෙලා තියෙනවා. ඉතින් මේ කොත්තමල්ලි පිළිබඳව ඇත්තටම ඒක දීර්ඝ සාකච්ඡාවක් අපි නිව්ට්‍රින්ෆෝ YouTube channel එක හරහත් මේ කොත්තමල්ලි සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවක් කරලා තියෙනවා. ඉතින් ඒ පිළිබඳව වැඩි ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා නම් ඒක ඒ වීඩියෝ හරහා නරඹන්න පුළුවන්. මොකද මේ අවස්ථාව මදි කොත්තමල්ලි සම්බන්ධව දීර්ඝව කතා කරන්න. නමුත් කොත්තමල්ලි භාවිත කිරීම තුළින් ඉමුන් ෆන්ක්ෂන් එක වැඩි දියුණු කර ගන්නට පුළුවන්. නමුත් ඇතැම් ගැටලු පවතිනවා. ඉතින් ඒ පිළිබඳවත් ඔබ දැනුවත් වීමෙන් අනතුරුව භාවිත කළොත් තමයි ඊටමත් යෝග්‍ය වෙන්නේ. ඒ ප්‍රමාණය ඉක්මවා භාවිත කිරීම නිසා හානි වෙන්නටත් පුළුවන්. ඔබ විවිධ දියවැඩියාව හෘද රෝග වගේ රෝගී තත්ත්වයන් වලින් පෙළෙන අවස්ථාවලදී ගැටලු තත්ත්ව ඇති කරන්නට පුළුවන්. ඒ නිසා ඔබ වඩා සැලකිලිමත් වෙන්නට ඕනේ. ඉතින් ඒ පිළිබඳව ඔබට ඒ වීඩියෝ හරහා දැනගන්නට පුළුවන්. ඒවගේම අපි ඊළඟට බලමු මෙතන ඉන්න බොහෝ පිරිසක් කාර්යාලවලට යන මේ කාර්යාලවල සේවය කරන. ඉතින් මේ කාර්යාලවල ඔබ බොහෝ විට අනුගමනය කරන ඇති විවිධ ක්‍රම. එතනදී යම් යම් ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙනවත් ඇති. ඒව වළක්වා ගැනීමට කටයුතු කිරීම තමයි වඩාත් යෝග්‍ය වෙන්නේ. අපි කරුණු හයක් ඔස්සේ අපි සාකච්ඡා කරමු. ෆිසිකල් ඩිස්ටන්සින් කියන එක මේ වෙනකොට ඔක්කොම දන්නවා. සාමාන්‍ය ඉස්සර අපි කිව්වා අඩියක් පරතරය සෝරි මීටර එකක පරතරය තියාගන්න කියලා. දැන් මෙතන ෆීට් 6ක් කියලා කියන්නේ අඩි 2ක වගේ පරතරයක් තියාගන්න එක තමයි දැන් වඩාත් හොඳ වෙන්නේ. ඒ වගේම වර්ක් ස්ටේෂන් එක ලන්ච් රූම් බ්‍රේක් රූම් ඊළඟට මේ උත්තොලක එහෙම නැත්නම් ලිෆ්ට් එක භාවිතා කිරීම ඒ වගේම ඔබගේ සේවක කරන ස්ථානයේ තියෙන වාහන පොදුවේ භාවිතා කරන ඒවා වෙන්න පුළුවන්. ඒව භාවිතා කිරීමේදී වඩාත් සැලකිලිමත් වෙන්නට ඕනේ. ඉතින් ඒ වගේම ෂිෆ්ට් එකකට වැඩ කිරීම කියන එක දැන් මේ හුරු වෙලා තියෙන කාරණේ. ඉතින් මේ ෂිෆ්ට් එකකට වැඩ කිරීම කියලා අපි A B C D කියලා හතර දෙනෙක් ගත්තොත් මේ හතර දෙනාට දැන් කාර්යාලයේ ප්‍රධානියා විසින් මේ ෂිෆ්ට් එකකට කඩලා දෙනවා වැඩ කරන්න. මෙතනදී එකට කන්ටැක්ට් වෙන එක අඩු වෙන්න පුළුවන්. එක දවසක එක්කෙනෙක් අනිත් දවස අනෙක් එක්කෙනා ඒ විදිහට ආවා. නමුත් කිසිම අවස්ථාවක දැන් දෙන්නෙක් භාවිත කරනවා කියලා හිතන්නේ A B. අද එවනවා A සහ B. හෙට එවනවා A සහ D. ඒ විදිහට කලවම් කරලා එවුවොත් මේක ගැටලුකාරී තත්ත්වයක් ඇති කරනවා. මොකද මේකේ කිසිම මේ ප්‍රතිඵලයක් නැති වෙනවා. ඒ නිසා A සහ B අද එවුවා නම් ඊළඟ දවසෙත් A සහ B, ඒ කියන්නේ නැත්තම් C සහ D. එහෙම එකට කන්ටැක්ට් වෙන්න ඕනේ එකම දෙන්නෙක් විතරයි. ඒක මාරු කරන්න හොඳ නැහැ. ඒක මාරු වුණොත් අපි මේක ෂිෆ්ට් එකට වැඩ කරා කියන එකේ කිසිම ප්‍රතිඵලයක් නැති වෙනවා. එක ප්‍රතිඵලයක් තියෙනවා. ප්‍රමාණය අඩු වුණාට පස්සේ කන්ටැක්ට් වෙන්න පුළුවන් සම්භාවිතාවය අඩු වෙනවා. නමුත් අපිට මේ හානිය උපරිම වශයෙන් අවම කරගන්නට ඕන නම් ඒ එකම කණ්ඩායමක් තමයි එකම ෂිෆ්ට් එකේ වැඩ කරන්න ඕනේ දීර්ඝව. එතකොට අපිට පුළුවන් වෙනවා මේක ව්‍යාප්තිය අඩු කරගන්න. ඉතින් ඒ හින්දා අපි පුළුවන් තරම් ඒක ගැන සැලකිලිමත් වෙන්නට ඕන. ඔබ කාර්යාලයේ වැඩ කරද්දී යම් යම් පුෂ්ට ඇල්ලීම පුළුවන් තරම් වළක්වන්නට ඕනේ. ඉතින් ෆස්ට් ඇල්ලීම වළක්වා ගැනීමට අපි කටයුතු කිරීම තමයි ප්‍රධානතම කාරණයක් වෙන්නේ. ඊළඟට
ඔබගේ ආයතනයේ ඉන්න ඔබ හරි වෙනත් පුද්ගලයෙක් හරි අසනීප වෙන්නට පුළුවන්. ඒතනදි ගන්න ප්‍රොසීඩර් එක මොකක්ද? දැන් ඔබ ගෙදර ඉන්නකොට ඔයාලට මේ සිම්ටම්ස් දැනෙන්න පුළුවන්. දැන් මේ වෙන විට අපි සිම්ටම්ස් ගැන දන්නවා. උණ ඇති වෙන එක, සෝත් රොට් එකක්, කැස්ස, ඊළඟට මේ සොටු දියර ගැලීම, ඊළඟට මේ හුස්ම ගැනීම, කෙටි හුස්ම ගැනීම, ඔළුව රිදෙනවා වගේ තත්ත්වයක් ඇති වෙන්නට පුළුවන්. අපිට රසය සහ ගන්ධය දැනෙන්න ඇති වෙන්නට පුළුවන්. මාංශපේශීවල වේදනාවක්, සීතල දැනීම, ඊළඟට ඩයරියා වගේ කන්ඩිෂන් එකක් පත් වුණොත් ඇති වුණොත් එම් පුද්ගලයන් අනිවාර්යයෙන්ම ඒක ගැන සැලකිලිමත් වෙලා පළවෙනිම කාරණය තමයි ඔබ මේ තමන්ගේ සේවා ආයතනයට යන්නට එපා. ඒ අවස්ථාවේ දැනුවත් කිරීමක් කරලා අවශ්‍ය පුද්ගලයන්ට ඔබ නිවාඩුවක් ලබා ගැනීම තමයි වඩාත් යෝග්‍ය වෙන්නේ. ගෙදර ඉන්නවා ඒක දැනගත්ත වහාම ඊළඟට කරන්නට ඕන කාරණය තමයි ඔයාගේ හෙල්ත් කෙයා ප්‍රොවයිඩර්ට කෝල් එකක් දෙන එක. එතනදී එකවරම ඔබ සෙනඟ ගැවසෙන රෝහලකට යාම සුදුසු වෙන්නේ නැහැ. ඉතින් දැන් අංක තියෙනවා හදිසි අවස්ථාවකදී කතා කරන්න ඕන අංක. ඒ අංකයකට කතා කරලා උපදෙස් ලබා ගන්න එක තමයි වඩාත්ම යෝග්‍ය වෙන්නේ. ඒ වගේම ඊළඟ කාරණේ වෙන්නේ ඔයාගේ කන්ටැක්ට්ස් වලට. දැන් හිත මිතුරන් ඉන්නවා නම් ඒ කියන්නේ මේ සම්බන්ධ නොවෙච්ච ඉතාම දුරින් ඉන්න පුද්ගලයන්ට නෙමෙයි මම කියන්නේ. නිතරම ළඟින් ආශ්‍රය කරපු පුද්ගලයන් ඉන්නුන යාළුවට දැනුවත් කරන්න ඕන මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියන කාරණේ. මොකද එයාලගෙන් තවත් කෙනෙකුට බෝවීමට සම්භාවිතාව අඩු කර ගන්නට අපි කටයුතු කරන්නට ඕනේ. ඒක තමයි අපේ රෙස්පොන්සිබිලිටි ऑटोमेटिकली මේක වළක්ව ගන්නට හොඳම ක්‍රමවේදය තමයි ග්ලව් එකක් භාවිතා කරන. අර ඩිස්පෝසබල් මේ ග්ලව්ස් තියෙනවා. ග්ලව්ස් එකක් භාවිතා කරනවා නම් ඒ අවස්ථාවේ අපිට කිසිදු අවස්ථාවක අපි ඒ ග්ලව්ස් එකත් එක්ක මූණ අල්ලන්නේ නැහැ. අන්න ඒ නිසා ඒක භාවිතා කිරීමෙන් මූණ ඇල්ලෙන වාර ගණන අඩු කරන්නට පුළුවන්. ඉතින් මේ ග්ලව් එකක් භාවිතා කිරීමේදී අනිවාර්යයෙන්ම ඒක භාවිතා කිරීමෙන් අනතුරුව ඉවත් කිරීම සිදු කරන්නට ඕනේ. බඳුන පියනක් සහිත බඳුනකට ඉවත් කිරීමෙන් අනතුරුව ඒ වෙලාවෙම මේ අත්සේදීම සිදු කරන්නට ඕනේ. නැතහොත් යම් ගැටලුකාරී තත්ත්වය ඇති වෙනවා. මේ රෝගී තත්ත්වයෙන් ඔබට බේරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඔබ ඒකට යුතු කරන්නට ඕනේ. ඒ වගේම ලේන්සුව භාවිතා කරමින් කිවිසුම් යැවීම වගේ දේවල් සිදු කරන්නට ඕනේ. මේ වෙන විට ඒ කාරණා දන්නවා. ලේන්සුව භාවිතා කිරීමට වඩා ඇත්තම යෝග්‍ය වෙන්නේ මේ ටිෂු එකක් භාවිතා කරන එක. ටිෂු එකක් භාවිතා කරලා ඒක පියන සහිත බඳුනකට දාන එකෙන් අපිට ගොඩක් ආරක්ෂා වෙන්න පුළුවන්. කිසිදු දෙයක් අතේ නොමැති අවස්ථාවක් වුණොත් එවැනි අවස්ථාවක අපිට පුළුවන් මේ අත මේ ආකාරයට භාවිතා කරලා මේ කිවිසුම් යන එක ඇට හානියකින් වළක්වා ගන්න. ඉතින් ඒ ආකාරයට තමයි ඒක අපි කරන්නට ඕනේ. ඒ වගේම ක්ලීනින් ඇන් ඩිස්ඉන්ෆෙක්ෂන්. දැන් මේක බොහෝ විට කරනවා ඇති. නමුත් කාර්යාලයට ඇතුළ වෙන අවස්ථාවේ නැත්නම් උදේම මේක ක්ලීන් කරනවා. ඒක විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. එක් පුද්ගලයෙක් ඇවිල්ලා ගියාට පස්සේ ඒ පුද්ගලයාගේ ඇඟේ තැවරලා තියෙන එක එතනදී තිබෙච්ච පුටුවේ තියෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා නිරතුරුවම මේක භාවිතා කරන්න ඕනේ. සැනිටයිසර් භාවිතා කරමින් පිරිසිදු කිරීම සිදු කරන්නට ඕනේ. මේ පිරිසිදු කරන පුද්ගලයන් අනිවාර්යයෙන්ම ඒ ග්ලව්ස් භාවිතා කිරීම, මුවාවරණ භාවිතා කිරීම, ඒ සියල්ල භාවිතා කරලා තමයි මේක සිදු කරන්නට ඕනේ. ඉතින් එහෙම නැති වුණොත් ඒ රෝගීවෙම පුද්ගලයන්ට රෝගී තත්ත්වය ඇති වෙන්නට පුළුවන්. ඒ වගේම approved cleaning product එකක් භාවිතා කරන්න ඕනේ. එතනදී සැනිටයිසර් එකක් භාවිතා කළ පමණින්ම මේක අපිට මේ වෛරස් එක ඉවත් කර ගැනීමට හැකියාවක් ලැබෙනවා කියලා කියන්න බෑ. මොකද ඒකේ අන්තර්ගත වෙන ඇල්කොහොල් ප්‍රතිශතය පිළිබඳව අපි සැලකිලිමත් වෙන්නට ඕනේ. ඉතින් දැන් ලංකාව තුළ පවතින විවිධ කර්මාන්ත, විවිධ ආයතන, ඉතින් විවිධ දේවල් කරනවා. ඉතින් ඒ නිසා අපි වඩා සැලකිලිමත් වෙන්නට වෙලා තියෙනවා මේකේ අන්තර්ගත වෙන ප්‍රතිශත සම්බන්ධයෙන්. ඉතින් ඒ පිළිබඳව සැලකිලිමත් වෙමින් මේ සැනිටයිසර් භාවිතා කිරීම සිදු කරන්න ඕනේ. ඒ වගේම මේ පර්සනල් ප්‍රොටෙක්ටිව් ඉක්විප්මන්ට්ස් මේ PPE කියුවාම දැන් ෆේස් සීල් එක භාවිතා කරනවා. බොහෝ විට කාර්යාලවල ෆේස් සීල් එක භාවිතා කරනවා. ඒ වගේම ෆේස් මාස්ක් එක භාවිතා කරනවා. මේවා ෆේස් සීල් එක අපි ගලවලා දැන් අපි ෆේස් සීල් එක දාලා තියෙන වෛරස් එකක් මෙහෙම වාතයෙන් ඇවිල්ලා මූණට වදින එක නවත්ත ගන්න. ඉතින් එතකොට නතර වෙන්නේ කොහේද මේ වෛරස් එක මේ ෆේස් සීල් එකේ මූණට. අපි මේ ෆේස් සීල් එක එකපාරක් පාවිච්චි කරලා ඉවත් කරන්නේ නැහැ. අපි මේක ඊළඟ දවසෙත් පාවිච්චි කරනවා. එතකොට ඒක අපි ගලවලා ඇතුලකින් තියෙනවා.
ඒක එම තියෙන ස්ථානයේ මේ වෛරස් එක ගෑවෙන්න පුළුවන් ඊළඟ දවසේ වෙන කෙනෙකුගේ ඇඟට ඒක යන්න පුළුවන් එහෙම නැත්නම් ඒ තියෙන ස්ථානයේ වෛරස් එක ගෑවිලා තිබිලා මේ පේසිල් එකේ ගෑවෙද්දි අභ්‍යන්තර පෘෂ්ඨයේම ගෑවිලා තියලා නැවත ඒ පේසිල් එක භාවිත කරද්දී අපේ දේහයට ඇතුළත් වෙන්න පුළුවන් ඉතින් ඒ නිසා හැකියාව පවතිනවා අපි මේ සැනිටයිස් එකක් භාවිත කරලා මේ පේසිල් එක ගලවන සැනින්ම පිහදාන්න ඉතින් මේ මාස්ක් එක පිළිබඳව කතා කරොත් ඇත්ත වශයෙන්ම මාස්ක් එකට මේ මාස්ක් එක කොහොමද භාවිතා කරන්න ඕනේ මේක නැවත පාවිච්චි කරන්න කොහොමද කියක විවිධ කතා තියෙනවා නමුත් ඇත්ත වශයෙන්ම මේ මාස්ක් එක හදලා තියෙන්නේ එකවරක් භාවිතා කළාට පස්සේ ඒක ඉවත් කරන්න ඉතින් හැකි සෑම අවස්ථාවකම මේක ගැලවුවොත් ඉති කරන්න ඕනේ මොකද ඒක ගලවද්දී අපි මෙහෙම අල්ලනවා ඒ විවිධ ස්ථාන ඇල්ලීම සිදු කරනවා ඉතින් පුළුවන් හැම අවස්ථාවකම මේ ඩිස්පෝසබල් මාස්ක් එකක් පාවිච්චි කරලා ඒක අයින් කරන්න ඕනේ නමුත් මාස්ක් එක භාවිත කරද්දී බොහෝ දෙනෙක් මේ නිකට ප්‍රදේශයට භාවිත කරනවා ඒක පහළට දැමීම නිසා ඒක මත තැවිරෙන මේ විස බීජ නැවත අපේ මුඛය ආවරණය කරගත්තට පස්සේ අපේ ඇඟට එනවා ඉතින් ඒ නිසා වඩා සැලකිලිමත් වෙන්නට ඕනේ මේ උපකරණ භාවිත කිරීමේදී ඒ වගේම ඔබගේ ඇඳුම් ඔබ එක පුටුවකේ වාඩි වෙලා ගිහිල්ලා තවත් තැනක වාඩි වෙනවා. එතකොට ඒ එක් එක් ස්ථානවල තිබිච්චව ඔයාගේ ඇඳුමේ ගෑවිලා තියෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔබ ගෙදරට එනකොට මේ ඇඳුම් ටික අනිවාර්යයෙන්ම එළියේ බාස්කට් එකක් තියලා ඒකට දැම්මත් කමක් නැහැ. එහෙම නැත්නම් ඩිරෙක්ට්ලිම වොෂින් මැෂින් එකට දැම්මත් කමක් නැහැ. ඔබ ඍජුවම ඔබගේ කාමරේට දැන් වායු සමීකරණය කරපු කාමර තියෙන්න පුළුවන්. එතකොට ඒ කාමරේට ඇතුල් වුණාට පස්සේ ඒ වායු ගෝලය තුළ මේ විස බීජය තියෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔබ හැකි මේ සෑම අවස්ථාවකම උත්සාහ කරන්න ඕනේ ඍජුවම මේ වොෂ්රූම් එකකට යන්න ඒ වොෂ්රූම් එකෙන් ඒව මාරු කරලා නැවත පැමිණෙන එක තමයි වඩාත්ම යෝග්‍ය වෙන්නේ එසේ නැත්නම් අපිට මේක බේරගන්න ටිකක් අමාරු වෙනවා එදන් ඒත් එක්කම මේ කමියුනිකේෂන් ඇන් ට්‍රේනින් මේ කරන්නේ අද දිනේදී මේ සිංහ ආයතනය විසින් මේ සිදු කරන්නේ මේ කමියුනිකේෂන් ඇන් ට්‍රේනින් කියන දේ තමයි මොකද මේ දේ හරිම අලුත් ජනතාවට. ඉතින් මේ දේ පිළිබඳව දැනුවත් වීම අත්‍යවශ්‍යයි. ඊළඟට මේ ට්‍රේනින් කියන එක අත්‍යවශ්‍යයි. ඒ නිසා අපි දැනුවත් කිරීම කරන්නට ඕනේ. ඒ කියන්නේ අපේ සේවකයන් ඉන්නවා නම් සේවකයන් දැනුවත් කිරීම සිදු කරන්නට ඕනේ. ඉතින් මේ දැනුවත් කිරීමත් සහ ඔවුන්ට පුරුදු පුහුණු කරන්නට ඕනේ. මොකද මේ පුරුදු පුහුණු කරන්නේ මේ කාර්යයන් සිදු කිරීම අපට පුරුදු දෙයක් නෙමෙයි. ඉතින් මේක අලුතෙන් අපි අනිවාර්යයෙන්ම සිදු කළ යුතු දෙයක් බවට පත් වෙච්ච දෙයක්. ඉතින් ඒ නිසා මේක ට්‍රේනින් එක කියන එක අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම විවිධ කාරණාවලට විවිධ දැන් අපි හිතමු අපේ ෆ්‍රන්ට් එකේ ඉන්න දැන් පිළිගැනීමේ නිලධාරියෙක්. එයා හැසිරෙන ආකාරයට නෙමෙයි ඇතුළත ඉන්න කෙනෙක් හැසිරෙන්නට ඕනේ. ඒක වෙනස් වෙන්නට පුළුවන්. ඒ කියන්නේ එයාගේ ජොබ් රෝල් එකට අදාළව එයා හැසිරෙන්න ඕන ආකාරය, අඳින්න ඕන මේ PPE kit එක ඒක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ එක් එක් මේ කාරණාවලට අදාළව ට්‍රේනින් එකක් ලබා දෙන්න ඕනේ තමන්ගේ කාර්යාලයේ සිටින සියලුම දෙනාට. ඉතින් මේ පිළිබඳව කාර්යාලයේ වගකීම් දරන පුද්ගලයන් මේ පිළිබඳව කටයුතු කිරීම වඩාත් වැදගත් වෙනවා. ඉතින් මෙතනදීත් මේ සිදු කරන්නේ මේ කමියුනිකේෂන් කියන එක. ඉතින් මේ පිළිබඳව අපි ඇත්තර වශයෙන්ම සිංහ ආයතනයේ අගේ කිරීමකට ලක් කරන්න ඕනේ තමන්ගේ ආයතනයේ සියලුම මේ නිලධාරීන්ව ආරක්ෂා කිරීම සඳහා දැනුවත් කිරීම වැඩසටහන් කිරීම පිළිබඳව. ඊළඟට වඩාත් වැදගත් කාරණයක් තමයි දැන් මේ රටේ පවතින තත්ත්වයත් එක්ක බොහෝ අවස්ථාවලදී මේ වෛරස් රෝගයේ ආසාදනය වුණාට පස්සේ රෝහලක් නැති වෙන්නට පුළුවන්. එවැනි අවස්ථාවක නිවසේ සිට ප්‍රතිකාර කිරීමට සිද්ධ වෙන්නට පුළුවන්. ඉතින් මේ පිළිබඳව අපි දැනුවත් මේ වෙලා තිබුණොත් අපේට සිදුවෙන හානිය වළක්ව ගන්නට පුළුවන් වෙනවා. ඉතින් ඒ සඳහා තමන්ගේම ආරක්ෂාව සලසා ගන්නට නම් එතනදී ඔබ කරන්න ඕනේ මොනවද කියන එක බලන්න ඕනේ. දැන් ඔයාට සිද්ධ වෙන්න පුළුවන් ඔයාගේ ගෙදර කෙනෙක් රෝගී තත්ත්වයට පත් වෙලා ඉන්නවා. එයාව රැක බලාගන්නේ ඔබ. එවැනි අවස්ථාවක ඔබ මොනවද කරන්නට ඕනේ? ඒ වගේම ඔබට මේ රෝගී තත්ත්වය ඇති වෙලා තියෙනවා නම් අනිත් අය ආරක්ෂා කරන්නට ඔබ මොනවද කරන්නට ඕනේ? අන්න ඒ පිළිබඳව ඇත්ත වශයෙන්ම දැන සිටින් වැදගත් වෙවි. නුදුරු අනාගතයේ මෙවැනි තත්ත්වයකට පත් වෙන්නට පුළුවන් බොහෝ විට. ඉතින් ඒ නිසා හෑන්ඩ් ක්ලීන් කරන එක ඒ පුද්ගලයන් ඉවත් වෙලා ඉන්න එක බොහෝ විට අපි දන්නවා. මාස්ක් එකක් භාවිත කිරීම කියන එක අපි දන්නවා. ඉතින් gedara පුද්ගලයෙක් වුණත් ඔබට සිද්ධ වෙනවා ඒ පුද්ගලයන් ඈත් වෙලා ඉන්න. ඒ වගේම ඒ පුද්ගලයාට වෙනම කාමරයක් දෙන එක තමයි හොඳම කාරණේ. මාස්ක් එකක් භාවිත කරමින් යම්කිසි අත්‍යවශ්‍ය කාරණයකට එම පුද්ගලයා සමග සාකච්ඡා කරන්නට පුළුවන්. එහෙම නැත්නම් දුරකථනයේ භාවිත කරමින් සාකච්ඡා කිරීම වඩාත් යෝග්‍ය වෙන කාරණයක් වෙනවා. යම්කිසි පණිවිඩයක්
ලබා ගන්නට තියෙනවා නම් නිතරම එම කාමරයට යන්නේ නැතුව ඒ වගේම නිතරම තමන්ගේ ගේ පිරිසිදු කරන්න ඕනේ. ඉතින් මේ රෝගී මේ වැනි රෝගී තත්ත්වය අතීතෙත් ඇවිල්ලා තියෙනවා. ඒ වගේ අවස්ථාවලදී කිය මේක දෙයියන්ගේ ලෙඩක් කියලා. ඒ නිසා දෙයියන්ගේ ලෙඩක් හින්දා මේක අපි පිරිසිදු තියා ගන්න ඕනේ කියලා හිතලා ඒ නිසාවෙන් පිරිසිදු තියාගත්තා. එහෙම හිතලා හරි කමක් නැහැ. මේ අවස්ථාවෙත් අපි මේ පිරිසිදුකම පවත්වාගෙන වැඩගත් වෙනවා. නිතරම ගේ පිරිසිදු තියා ගන්නට ඕනේ. ඒ වගේම ඔයාලගේ ඇඳුම් පිරිසිදු කිරීමද වඩා සැලකිලිමත් වෙන්නට ඕනේ. දැන් මේ රෝගී පුද්ගලයාගේ ඇඳුම් පරිහරණය කරන පුද්ගලයෙක් නම් ඒ කියන්නේ සෝදා දීමට සිදු වෙන පුද්ගලයෙක් නම් මේ පුද්ගලයා ග්ලව් එකක් භාවිත කරනවා. ඩිස්පෝසබල් ග්ලව් එකක් භාවිත කරලා ඒවා සේදීම සඳහා ඒ ග්ලව් දෙක භාවිත කරන්න පුළුවන්. ඒවා ඒ වෙලාවෙම ගලවලා ඉවත් කරන්න ඕනේ. ඒවා නැවත භාවිත කරන්නට එපා. ඒවා ඉවත් කරලා දාලා තමන්ගේ අත සෝදා ගැනීමත් ඒ වෙලාවෙම සිදු කරන්නට ඕනේ. ඒ වගේම ආහාර පාන ලබා දීමේදී ඔහුගේ කේටය මේ සමග සම්බන්ධ වෙලා තියෙන්නට පුළුවන්. ඒ නිසා පිගන් කෝපු වගේ දේවල් ඉවත් කිරීමේදීත් මේ ග්ලව් එක භාවිත කරන්නට ඕනේ. සේදීමේදීත් ඒ වගේම ඒව ග්ලව් එක ගලවලා ඉවත් කරන්නට ඕනේ. ඒ වගේම ඩිරෙක්ට් කන්ටැක්ට් නවත්තන්නට නම් මම පෙර සාකච්ඡා කළා වගේ දුරකථනය භාවිත කරමින් පණිවිඩ ලබා දීම, එහෙම නැත්නම් කාමරයේ සිටින පුද්ගලයෙක් කතා කරමින් ශබ්ද නගා කතා කරමින් මේ පණිවිඩ හුවමාරු කරගන්නට පුළුවන් ළඟට යාම වැලකී සිටීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. එතෙන් unavoided visitors ලා, ඒ කියන්නේ ගෙදරට පිටත බාහිර පුද්ගලයන් සම්පූර්ණයෙන් නවත්තන්න ඕනේ මේ අවස්ථාවේ. ඒ වගේම ගෙදර දියවැඩියාව හෘද රෝග වකුගඩු රෝග වගේ තියෙන පුද්ගලයන් ඉන්නවනම් එය අනිවාර්යයෙන්ම මේ පුද්ගලයාගෙන් දුරස් කරලා තියන්න ඕනේ. හැකි උපරිමයෙන් දුරස් කරන්නට ඕනේ. මේ උපස්ථාන කටයුතු කිරීමට ඔවුන්ට අවස්ථාව සලසා දෙන්නට එපා. මොකද ඔවුන්ට මේ රෝගී තත්ත්වය ඇති වුණොත් ටිකක් දරුණු වෙන්න පුළුවන්. අන්න ඒ නිසා අපි වඩාත් සැලකිලිමත් වෙන්නට ඕන වෙනවා. ඒ වගේම මේ ගෙදර ඉන්න පුද්ගලයෙකුට කොවිඩ් වැළඳුණායින් පස්සේ ස්ට්‍රෙස් එක මානසික ආතතිය කියන එක බොහෝ දෙනෙකුට ඇති වෙනවා. ඉතින් මේ මානසික ආතතිය නිසාම අපගේ ප්‍රතිශක්ති කරන පද්ධති දුර්වල වෙනවා. ඉතින් ඒක වළක්වා ගන්න කටයුතු කරන්නට කාලය තමයි මේ අවස්ථාව කියලා කියන්නේ. ඉතින් එතනදී ඩේලි රෝටීන් එක කරන්න ඕනේ. අපි ගෙදිනදා ගෙදරදී ගේ අතු ගෑම සිදු කරා නම් නෑම සිදු කරා, ඇඳුම් මාරු කරා, ඒ හැම දෙයක්ම ඒ විදිහටම කරන්න ඕනේ. ඒ විදිහට නොකර අපි ස්ට්‍රෙස් එකේ හිටියොත් අපි ප්‍රතිශක්ති කරන අඩුවීම නිසා අර රෝගී තත්ත්වයට පවුලේ සියලු දෙනා ගොදුරු වෙන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම මේ නිවුස් බලන එක ටිකක් අඩු කරන්න ඕනේ. මේ කොවිඩ් 19 සම්බන්ධයෙන් නිවුස් නිතරම අලුත් දේවල් එනවා. ඒක මාධ්‍ය නිවුස් එක ප්‍රචාරය කරගන්නම මේ විවිධ ක්‍රමවේදයන් බය වෙන ක්‍රමවේදයන් උපයෝගී කරගන්නවා. ඉතින් ඒ නිසා නිවුස් බලන එකෙන් පොඩක් ඈත් වෙලා ඉන්න ඕනේ. ඒ වගේම තරමක් දුරට බැලුවට ප්‍රශ්නයක් නැහැ. නමුත් මේවා නිතරම බැලීම නිසා ස්ට්‍රෙස් එක වැඩි වෙන්න පුළුවන්. හෙල්දි මීල් එකක් ගන්න ඕනේ. අපි කලින් කතා කරා වගේම හෙල්දි මීල් එකකට ගෙදරම මාරු වෙන්න ඕනේ. ගෙදර අනිත් අය ව්‍යායාම් සිදු කරන්නට ඕනේ. මේ හොඳ නිින්දක් ලබා ගන්නට ඕනේ. ඒ වගේම මේ ඇල්කොහොල් භාවිත කිරීම සහ දුම් වැටි භාවිත කිරීම සම්පූර්ණයෙන් අතර කරන්න ඕනේ. මොකද ප්‍රතිශක්තිකරණයේ පද්ධතියේ ක්‍රියාකාරීත්වය දුර්වල කරන්න මේ ඇල්කොහොල් සහ මද්‍ය මේ ඇල්කොහොල් සහ මේ දුම් වැටි කියන ඒවා බලපානවා. ඒ නිසා සම්පූර්ණයෙන් අත් මෙදෙන්නට ඕනේ. ඒ වගේම ස්ට්‍රෙචින් බ්‍රීත් අපි ශ්වසනය පුරුදු පුහුණු කරන්නට ඕනේ. අපි මේ ආනාපානසති භාවනාව කරන්නේ අන්න එතනදී අපි පුරුදු පුහුණු කරන්නේ ශ්වසනය පුරුදු කරනවා. ඒ කියන්නේ අපි පෙනහළුවල ක්‍රියාකාරීත්වය අපි පරීක්ෂා කරනවා. මේක ඉතාමත් හොඳ දෙයක්. නිතර නිතර පෙනහළු වලට ව්‍යායාම ලබා දීම මගින් අපිට පුළුවන් වෙනවා අපේ පෙනහළුවල මාංශපේශී නිවැරදි ක්‍රියාකාරීත්වයෙන් පවත්වා ගන්න. ඒ වගේම එන්ජොයබල් ඇක්ටිවිටීස් අපිට මොකක් හරි ගේම් එකක් ප්ලේ කරනවා, රූපවාහිනිය නරඹනවා, ඒ වගේ දේවල් සිදු කරන්නට පුළුවන් අපේ ස්ට්‍රෙස් එක අඩු කරගන්න. එදෙන ඒ වගේම මේ පුද්ගලයන් මේ කිසිම කෙනෙක් බාහිර පුද්ගලයෙක් එක්ක කතා නොකර ඉන්න අවශ්‍ය නැහැ. කතා කරන්න පුළුවන් දුරකථනය භාවිත කරලා ඔබගේ පවතින ගැටලු තවත් පුද්ගලයෙකුට පවසන්නට පුළුවන්, ඒ අයගේ දුක සැප විමසන්නට පුළුවන්. එවැනි කාරණා සිදු කරමින් මේ ස්ට්‍රෙස් එක මඟහරවා ගන්නට කටයුතු කිරීම තමයි වඩාත් යෝග්‍ය වෙන්නේ. ඒ වගේම යා ළඟ ගෙදරක කෙනෙක්ට ආසාදනය වෙලා තියෙනවා නම් ඔබට පුළුවන් වෙනවා මේ දුරකථනය ඔස්සේ හරි ඒ අය සම්බන්ධ කරගෙන ඒ අයගේ දුක සැප බලන්න. ඉතින් ඒකත් ඉතාමත් වැදගත් කාරණයක්. ඒ අයගේ මානසික තත්ත්වය හොඳට සකස් කර දීමෙන් අපිට පුළුවන් වෙනවා සමාජය තුළ මේ පැතිරියාම අවම කරගන්න. ඉතින් ඒ වගේම
අපි කොයි අවස්ථාවේදීද මේ මෙඩිකල් ඇටෙන්ෂන් එකක් අවශ්‍ය වෙන්නේ යම්කිසි අවස්ථාවක අපිට නේ ට්‍රබල් ඔෆ් බ්‍රීතින් අපේ ශ්වසනය කරන්න අපහසු වෙච්ච අවස්ථාවක ඒ වගේම මේ චෙස් පේන් එකක් වගේ එනවා නම් ප්‍රෙෂර් එක රුධිර පීඩනය වැඩි වෙලා මොකද එවැනි අවස්ථාවක් ආවොත් එම රෝගී පුද්ගලයාව අනිවාර්යයෙන්ම මේ රෝහලකට රැගෙන යාමට සිද්ධ වෙනවා මේ කන්ෆියුෂන් එකක් කියලා කියන්නේ සාමාන්‍ය කන්ෆියුස් වෙලා ඉන්නේ මේ තත්ත්වෙදී නමුත් අමුතුවෙන්ම එකපාර ඇති වෙන කන්ෆියුෂන් එක प्रदेश उपदेश लागा रोहल गीत सिद्धवेनावस्था क्रम वेद इक्मन अंदरगन जीवित हानि वलाकटे निवस पावचिकरण बीपी मीटर अक्यूरसी तरमा दूर अड़ेट पुलवा नमो යම් අදහසක් ගන්න පුළුවන් ඒ පුද්ගලයාගේ රුධිර පීඩනය වැඩි වෙලාද රුධිර පීඩනය අඩු වෙලාද එහෙමනම් මේ රෝගී තත්ත්වය නිසා රෝහලකට රැගෙන යා යුතුද මේක මේ රෝගයේ වැළඳිච්ච පුද්ගලයාටම පරීක්ෂා කරගන්නට පුළුවන් ඉලෙක්ට්‍රොනික උපකරණ හින්දා ඒ වගේම තර්මෝමීටර් එකක් බෙදලා තියාගන්නට පුළුවන් ඒතන වෙත තර්මෝමීටර් එකක් ඉතාමත් අඩු මුදලක් වෙන්නේ ඒක භාවිත කරලා උණ කොච්චර ප්‍රමාණයකට තියෙනවද කියන එක බලා ගන්නට පුළුවන් ඒ වගේම මම මේ මෙන්න මේක පල්ස් ඔක්සිමීටර් කියන එක මේ පල්ස් ඔක්සිමීටර් කියන එක දැන් ඔබ දැක තියෙනට පුළුවන් රෝහල් වල තියෙනවා මේ ඇඟිල්ලට මේක දාලි වෙරලා ඔක්සිජන් සැචුරේෂන් එක බලන්නේ එතෙන් ඔක්සිජන් ප්‍රතිශතය ඔබගේ රුධිරයේ තියෙන එතෙන් මේක ඉතාමත් පොඩි ඉක්විප්මන්ට් එකක් හැටියට මේ නිකුත් කරලා තියෙනවා එතෙන් මේ උපකරණය භාවිතා කරලා අපිට පුළුවන් වෙනවා ඔක්සිජන් සැචුරේෂන් එක හොයන්න දැන් මේකේ ප්‍රතිශතයක් විදිහට තියෙන 92% කට වඩා අඩුවෙන් පවතිනවා නම් ඒ පුද්ගලයා ශ්වසනය කරනවා මදි එයාට ශ්වසනය මේ බාහිර වශයෙන් ලබා දෙන්නට සිද්ධ වෙනවා ඔක්සිජන් ලබා දෙන්නට සිද්ධ වෙනවා ඉතින් මේකේ එලාම් එකක් මේ විදිහට එනවා නම් ඉක්මනින්ම පුළුවන් මේ පුද්ගලයාව අපි රෝහලකට රැගෙන යන්න. ඉතින් මෙවැනි උපකරණ භාවිතා කරන්නට පුළුවන් මෙවැනි ක්‍රමවේද භාවිතා කරන්නට පුළුවන් ඒ සියලු දෙයකින්ම අපි බලාපොරොත්තු වෙන්නේ පුද්ගලයාගේ ජීවිතයේ අහිමි වීම වළක්වා ගන්න. ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කර ගැනීම ඒ වගේම මේක වගේ ඇතිවන්නා වූ හදිස්සි තත්ත්ව ඉක්මනින්ම අවබෝධ කර ගැනීමට හැකියාවක් ලැබෙනවා නම් අපට පුළුවන් වෙනවා යම් කිසි ජීවිතයක් ආරක්ෂා කර ගන්න. ඉතින් කාල වේලාවත් එක්ක මම හිතනවා මෙතනින් මගේ සාකච්ඡාව නවත්තන්න මට අලට ප්‍රශ්න තියෙනවා නම් ඒව යොමු කරන්න දැන් අවස්ථාව තියෙනවා. මට දැනගන්න කැමතියි දැන් අතරම අපි මේ 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 ප්‍රෝග්‍රෑම් එක අපි ගැන කතා කරනකොට මුලින්ම කතා කරපු කාරණාවක් තමයි කියන්නේ අපි වැඩි කාල වේලාවක් ඔෆිස් එකේ කියන නැත්නම් රාජකාරී මේ වල තමයි නිරත වෙන්නේ. අපි 24 වෙනි පැය 10ක් හෝ පැය 12ක් සමාන කාලයක් අපි වැඩිපුර ඔෆිස් එකේ රැඳෙනවා. ඉතින් මේ අවස්ථාවේදී පුළුවන් ද කියන්නේ අපිට ඔෆිස් එකේදී විශේෂයෙන් අපි දැන් ආහාර අනුභව කරනවා ඒත් එක්කම අපි දැන් අපි හෙඩ් ඔෆිස් එකේ ඒත් එක්කම අපි බ්‍රාන්චස් අපි දැන් කොත්තමල්ලි ඒ වගේ අපි අතරේක ආහාර සහ මේ පානීය දේවල් පාවිච්චි කරනවා ඊට අමතරව අපිට කාර්යාල වේලාවෙදී අපිට භාවිතා කරන්න පුළුවන් දෙයක් තියෙනවාද අපිට මේ COVID-19 විශේෂයෙන්ම මේ තත්ත්වෙ මිදෙන්න පුළුවන් එතනදී අපිට අත වශයෙන්ම කාර්යාලයක් තුල භාවිතා කළ හැකි කියලා බොහෝ විට අදහස් කරන ඇත්තේ මේ විටමින් සහ සප්ලිමන්ට් වර්ග. එතනදී විටමින් C වගේ විටමින් D වගේ දේවල් භාවිතා කරන්නට පුළුවන්. Tamange ආහාර මගින් මේවා ලබා ගැනීම තමයි යෝග්‍ය වෙන්නේ. නමුත් එවැනි ආහාර විදියට මේවා ලබා ගන්නට බැරි පුද්ගලයන්ට විටමින් C සහ විටමින් D භාවිතා කරන්නට පුළුවන්. නමුත් අදි මාත්‍රාවලින් භාවිතා කිරීම සුදුසු වෙන්නේ නැහැ. ඉතින් තමන්ගේ දේහයට සුදුසු වෙන ආකාරයට භාවිතා කරන්නට පුළුවන්. ඉතින් සැලකිලිමත් වෙන්නට ඕනේ විටමින් C භාවිතා කිරීමේ විශේෂ වූ ගැටලු ඇති වෙන්නේ නැහැ. නමුත් විටමින් D කියලා කියන්නේ අපේ දේහය තුළ ඉතිරි වෙන දෙයක්. ඉතින් ඒ නිසා වඩා සැලකිලිමත්ව ඒක භාවිතා කරන්නට ඕනේ. ඒ වගේම මිනරල්ස් වර්ග භාවිතා කිරීමේදී අපි සඳහන් කරේ සිංක් වගේ දේවල් භාවිතා කිරීමේදී ඉතාමත් සැලකිලිමත් වෙන්නට ඕනේ. බොහෝ දිනක මේ වෙන විට දන්න කාරණේ තමයි විටමින් C භාවිතා කිරීම. නමුත් ඇතැම්ම අය පෙළඹිලා තියෙනවා මේ විටමින් D භාවිතා කරන්නට තමන්ගේ ආහාර ඩෙෆිෂන්සි එකක් තියෙනවා කියලා අඳුරගත්තොත් විතරයි ඇත්තම මේක කරන්නට ඕනේ. ඊට අමතරව සෝෂල් ඩිස්ටන්සිං පවත්ව ගන්නවා නම් තමන්ගේ ආහාර වේල ප්‍රමාණවත් විදිහට ලබා ගන්නවා නම් ඒ වගේ
වගේම ප්‍රධාන ආහාර වේල් තුන නිවැරදි ආකාරයට ලබා ගන්නට ඕනේ. ඊළඟට අතුරු ආහාර ලබා ගද්දී ඒක පළතුරකට මාරු කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි. මොකද පළතුරක අන්තර්ගත වෙන විටමින් සහ ඛනිජ ඒ වගේම ෆයිටෝකෙමිකල්ස් නිසා අපට ආරක්ෂාවක් සලසනවා. ඉතින් එම නිසා අපිට පුළුවන් වෙන කාර්යාලයක හිටියත් අපිට පළතුරක් වගේ දෙයක් අරන් යන්න පුළුවන්. ඉතින් එවැනි කාරණා භාවිත කිරීම තමයි වඩාත් යෝග්‍ය වෙන්නේ. අපි අපිට රෝගී වැළඳුණොත් නැත්නම් අපි කොවිඩ් පොසිටිව් තත්ත්වයකට වාජනලා ඉන්න අවස්ථාවක එතකොට අපි විශේෂයෙන් අපි වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ අපි අපි ෆුල් කන්සන්ට්‍රේෂන් එක අපි මේ 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 කොවිඩ් 19 වලින් කියන්නේ මේක භයානක තත්ත්වයට යන්න නැතුව අපි වළක්වා ගත යුතුයි. ඒ අවස්ථාවේදී අපි මේ කතා කරපු කාරණා වලට එහා ගිය තව අපිට භාවිත කරන්න පුළුවන් ක්‍රමවේදයන් තියෙනවද? මොකද දැන්ට සමාජ මාධ්‍ය හරහා විවිධාකාරයේ දේවල් ෂෙයා වෙනවා. ඉතින් ඒක ගැන පොඩ්ඩක් අපිට දැනුවත් කරොත් හොඳයි කියලා මම හිතනවා. ඔව් හොඳ ප්‍රශ්නයක්. දැන් සාමාන්‍යයෙන් මේක කොවිඩ් එකපාරට හොඳ වෙන්නේ කියලා කිසිම බෙහෙතක් නැහැ. මම ඒක පෙරත් සඳහන් කළා. එතනදී අපිට කරන්නට පුළුවන් වෙන්නේ අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හොඳ තත්ත්වයේ පවත්වා ගන්න එක තමයි. ඇත්තෙන්ම මෙතනදී වගකීම තියෙන්නේ රෝගී පුද්ගලයාගේ වගකීම තමයි තවත් පුද්ගලයෙකුට මේක බෝ වෙන එක නවත්ව ගන්න එක. ඒ වගේම අනෙක් පිරිසගේ දැන් මේ කයාටේක මේ රෝගී පුද්ගලයාව බලා ගන්න පුද්ගලයන්ට තමයි මෙතනදී මේ රෝගී පුද්ගලයාව ජීවත් කරවීමේ වගකීම තියෙන්නේ. එතනදී ආහාර පාන සකස් කර දීමේදී මම අර කලින් සඳහන් කරපු ප්ලේට් මොඩල් එකට ආහාර ලබා දෙන්නට මේ පෙළඹෙන්න ඕනේ. ආහාර රිෆියුස් කරනවා නම් ඒක දියරමේ ආහාර විදියක් විදියට ලබා දෙන්නට පෙළඹෙන්නට පුළුවන්. අර කැලරි ප්‍රමාණය ගැන බලන්න පුළුවන්. දැන් අපි සාමාන්‍ය අන්තර්ජාලය භාවිත කරනවා බොහෝ දෙනෙක්. ඉතින් ඒ නිසා මේ වල කාබෝහයිඩ්‍රේට් කොච්චර ප්‍රමාණ තියෙනවද, ප්‍රෝටීන් කොච්චර ප්‍රමාණ තියෙනවද, ඒ වගේම අපි ආහාරයක ලේබල් එක කියවලා බලා ගන්න පුළුවන් මේක මොකද අන්තර්ගත වෙන්නේ. එතනදී හොයා ගන්න පුළුවන් වෙනවා කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් මේ දේ කියන ඒවා දවස පුරා දෙන්න ඕන ප්‍රමාණ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මම ප්‍රතිශතත් එක්කම සඳහන් කර සාකච්ඡාවේ. එතකොට ඊට අමතරව විටමින් සහ ඛනිජ වර්ග මම සඳහන් කරපු විටමින් C, විටමින් D, සින්ක් වගේව, විටමින් B වගේව මේවා අන්තර්ගත වන ආහාර වැඩිපුර මේ රෝගී පුද්ගලයාට දෙන්න ඕනේ. ඒක එකවර මේ රෝගී පුද්ගලයාට ආහාර ගැනීමට හැකියාවක් නැති වෙයි. හැබැයි අනිත් අය සැලකිලිමත් වෙන්නට ඕනේ. එයා ඒක කෑවද බිව්වද කියන එක තරම සැලකිලිමත් වෙලා ඒ ප්‍රමාණ ටික ටික හරි ඔහුගේ දේහයට දෙන්න. මොකද ආහාර ප්‍රමාණවත් පරිදි ලබා ගත්තේ නැත්නම් ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වෙනවා, මුළු දේහෙම දුර්වල වෙනවා. එවැනි අවස්ථාවක ශ්වසන පද්ධතියට ක්‍රියාත්මක වීම හැකියාව අඩපණ වෙලා ජීවිතක්ෂයටපත් වෙන්නට පුළුවන්. ඉතින් ඒක අවම කරනට නම් මේ න්‍යූට්‍රිෂනල් මැනේජ්මන්ට් කියන එක ඉතාමත් වැදගත් වෙනවා. එතනදී වගකීම තියෙන ඇත්ත වශයෙන්ම රෝගී පුද්ගලයාට නෙමෙයි, රෝගී පුද්ගලයා බලා ගන්න අනිකුත් බාහිර පාර්ශ්වයට. මම ලලිත් කතා කරන්නේ මේ චුට්ටි දෙයක් දැන යන්න ඕනේ ඉරෝෂන් මහත්මයා. අපි සාමාන්‍ය ඔය pH එකේ වැඩි පළතුරු භාවිත කරන්න කියලා තියෙනවානේ. එතෙන් මොහෝ විට ඔය තැඹිලි ඊට පස්සේ අපි හිතමු කුවලි පෙර, ඒ වගේ මම ගොඩාක් දුරට ඔය මේ මීඩියාස් වල මේ ෂෙයාර් වෙනවා. ඒ වගේම පාවිච්චි කරන එක සුදුසුද? දැන් මෙහෙමයි, ෆ්ලුයිඩ් වර්ග භාවිත කිරීම හැකි වැඩි අවස්ථාවක හැකි එකපමණින් ජලය පානය කිරීම කියන එක අපිට අත්‍යවශ්‍ය කාරණයක්. එමගින් මේ රෝගී තත්ත්වයේ ඇතිවීම අවම කරගන්නට පුළුවන්. ඒ නිසා තැඹිලි වගේ දේවල් භාවිත කිරීම සුදුසුයි. නමුත් දියවැඩියා වගේ රෝගී තත්ත්වෙන් පෙළෙන පුද්ගලයන්ට එවැනි ආහාර භාවිත කිරීම එතරම් සුදුසු වෙන්නේ නැහැ. මොකද තැඹිලි කියලා කියන්නේ සීනි අන්තර්ගත වෙන ආහාරයක්. අධික වශයෙන් භාවිත කිරීම නිසා රෝගී තත්ත්වය දරුණු වෙන්නට පුළුවන්. ඒ නිසා සැලකිලිමත් වෙන්නට ඕනේ. ඉතින් අපි තැඹිලි භාවිත කිරීම, විවිධ බීම වර්ග භාවිත කිරීම සිදු කරන්නට ඕනේ. පැණි බීම වගේ දේවල් භාවිත කිරීම සුදුසු වෙන්නේ නැහැ. නමුත් ඇවකාඩෝ සඳහන් කරා මේ අලිපේර භාවිත කිරීම යෝග්‍ය වෙනවා. මොකද එහි අන්තර්ගතන ෆයිටෝකෙමිකල්ස් වගේ දේවල් ඉතාමත් හොඳයි අපේ ඉමුන් ෆන්ක්ෂන් එකට ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කරගන්න. ඒක තමයි අර මම පෙර සාකච්ඡාවේදී කතා කරේ පළතුරු කියලා කියන ඇත්ත වශයෙන්ම ශාක වලින් ගන්න සංඝටක මේවා අපේ දෙහෙට ඉතාමත් හිතකර වෙනවා. අධික වශයෙන් මේවා භාවිත කිරීමක් නෙමෙයි අපේක්ෂා කරන්නේ. නමුත් බැලන්ස් එකේ අපි මේවා භාවිත කරන්නට ඕනේ. දැන් අපේ ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් කරන්නේ මේ කොත්තමල්ලි හොඳයි කිව්වට පස්සේ කොත්තමල්ලි දිගටම බොනවනේ. අන්න ඒ වගේ තත්ත්වවලදී හානිදායක තත්ත්ව වෙනවා. ඉතින් වාර්තා වෙලා තිබුණා කොත්තමල්ලි ඉතාමත් අධික වශයෙන් පානය කිරීම නිසා මේ මැරුණු අවස්ථාව. ඒක නම් ලංකාවේ නෙමෙයි වෙනත් රටක. ඉතින් එවැනි තත්ත්ව ඇතිවීම වළක්වා ගන්නට ඕනේ. සමාජ මාධ්‍ය තුළ විවිධ බොරු ප්‍රචාරත් අසත්‍ය ප්‍රචාරත්
ඉතින් ඒ හින්දා සැලකිලිමත් වෙන්නට ඕනේ මේ අපි ගන්න සෝස් එක මොකක්ද රිලයබල් සෝස් එකකින්ද මේක ගන්න කියන එක රිසර්ච් එවිඩන්සස් සහිතව තමයි යන්නට ඕනේ ඉතින් වර්තමානයේ කැප්සූල් ගණනාවක් පිළිබඳව මේ මේ සඳහා තෙල් වර්ග පැණි වර්ග ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා ඉතින් ඒව සම්පූර්ණයෙන් ඉවත් කර දෙමීමක් මේ හැලු කිරීමක් වගේ කරනවා නෙමෙයි නමුත් රිසර්ච් එවිඩන්සස් තියෙන්න ඕනේ පර්යේෂණාත්මක තහවුරු වීම තියෙන්නට ඕනේ අපි යම් කිසි දෙයක් භාවිත කරන්නට නම් ඔය දැන් කොත්තමල්ලි හොඳයි කියන හින්දා කොත්තමල්ලිම බොන එක තියෙන කිඩ්නිස් වලට ප්‍රශ්නයක් තියෙනවා කියලාත් කියනවා. එතකොට ඒක ඒ අපි දැන් හිතන්න ඩේලි දවසකට එක්ක එකපාරක් හෝ දවසට දෙපාරක් හරි සමාලවට බොනවා. ඒක වෙනවා නම් කොහොමද වෙන්න ඕන? මොකද ඒක ඩෝස් එකක් නැහැ. කොත්තමල්ලි හදන විදිය අනුව වෙනස් වෙන්න පුළුවන් එක්කෙනෙක් බොන ගාන. ඒක කොහොමද හරියටම කරනවා නම් කරන්න ඕන? ඒක මෙහෙමයි කොත්තමල්ලි අපේ දේහයට අහිතකර නැහැ නමුත් අධි මාත්‍රාවලින් ගැනීම නිසා හානි වෙන්න පුළුවන්. ඉතින් අපි එමම අර කලින් කියුවේ මේ පිළිබඳව දීර්ඝ සාකච්ඡාවක්. ඉතින් ඒ සම්බන්ධ අපි වීඩියෝ එකක් නිකුත් කරලා තියෙනවා න්‍යූට්‍රින් පෝ යුටින් නාලිකාවර ඒකෙන් බලන්න පුළුවන්. මොකද විවිධ රෝගී තත්ත්වයන් වලදීත් වෙනස් වෙන්නට පුළුවන්. දැන් ඔබතුමා අහන කාරණේ තමයි මේක සාමාන්‍ය පුද්ගලයෙකුට භාවිතා කරනවා නම් කොහොමද භාවිතා කරන්න ඕනේ කියන කාරණේ. මෙතනදී අපි දවසට දෙපාරක් සාමාන්‍ය ශ්‍රී ලාංකික ජනතාව තේ පානය කිරීම සිදු කරනවා. මේ හැම අවස්ථාවකම ඔබ කොත්තමල්ලි එකතු කරගත්තොත් ඔබට යම් කිසි හානියක් වෙන්නට පුළුවන්. වකුගඩු වලට හානි වීමක් වෙන්නට පුළුවන්. මේ සම්බන්ධව රිසර්ච් මදි. ඇත්ත වශයෙන්ම මේ සම්බන්ධව තව රිසර්ච් කරන්න ඕනේ. මේව තහවුරු කරගන්න. ඒ හින්දා ඍජුව මේක හානි වෙනවාම කියලා කියන්නටත් බෑ නමුත් හානි නොවනවා කියන්නටත් බෑ. හොඳම දේ තමයි සීමාවක් සහිතව භාවිතා කිරීම. අපිට ඩෝස් එක කන්ට්‍රෝල් කරන්න විදියක් නැහැ. මේකේ මෙච්චර ප්‍රමාණයක් භාවිතා කරපුවම හානි වෙනවා. එහෙම කියලා සතුන් භාවිතා කරමින් සිදු කරන ලද පර්යේෂණ පවතිනවා. ඒ පර්යේෂණ ප්‍රතිඵල මත අපිට සම්පූර්ණයෙන්ම මිනිසාටත් ඒ ආකාරයෙන් බලපානවා කියලා කියන්නට බෑ. ඉදිරියේදී ඒ සම්බන්ධ පර්යේෂණ සිදු විය යුතුයි. ඔබට කරන්නට දෙන්නේ දවසට දැන් මේකේ යම්කිසි ප්‍රතිඵලයක් තියෙනවා. අපේ දේහයට ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කරනවා. රිසර්ච් වලට අනුව බැලුවොත් මේක මේ ප්‍රතිශක්තිකරණය වැඩි කරාම අපිට මේ කොත්තමල්ලි වලින් ලැබෙන්නේ බැක්ටීරියාවන් සහ දිලීරවල මේ ආසාදනයන් අඩු කිරීමක්. නමුත් මේ කිසිම අවස්ථාවක හඳුනාගෙන නැහැ වෛරස් ආසාදන වලට මේ කොත්තමල්ලි වලින් බලපෑමක් තියෙනවා කියලා. තාම මෙහෙම පර්යේෂණ වල වඳුනගෙන නැහැ. නමුත් අපි ප්‍රතිශක්තිකරණ පද්ධතිය හොඳ තත්ත්වයේ පවත්වා ගැනීමට මේ කොත්තමල්ලි භාවිතා කිරීමට මේ ගත්තට කමක් නැහැ. නමුත් අධික වශයෙන් භාවිතා කරන්න නැතුව දිනකට එක වතාවක් භාවිතා කිරීම හෝ දින දෙකකට එක වතාවක් ඒ වගේ අඩු ප්‍රමාණවලින් භාවිතා කිරීම යෝග්‍ය වෙනවා. දිගින් දිගටම භාවිතා කිරීම නිසා යම් යම් ගැටලු ඇති වෙන්නට පුළුවන්. ඒ පිළිබඳව ඇත්තම තව පරීක්ෂණ පවත්වන්නට ඕනේ. මේ අලුත් ප්‍රභේදයක් එක්ක කියනවනේ ඒක පාවෙන මේක ප්‍රතිශතය වැඩි සම එයා බෝන් වෙන ප්‍රතිශතය වැඩි. ඒ හින්දා ගොඩක් කලවට කියනවා සර්ජිකල් මාස්ක් එකට වඩා KN95 එක තමයි හොඳ කියලා. දැන් එහෙම ඒක හරි තොරතුරක් තියනවාද? ඒ කියන්නේ අපිට සර්ජිකල් මාස්ක් එක අපි දවසක් උපරිම දවසක් කොපය හයක් නෙවක තියෙන්නේ. ඒක දාන එකේ තියෙන ආරක්ෂාව අඩුද නැත්නම් අනිවාර්යයෙන්ම KN95 එකක් හැමෝම පළඳින එක වඩා හොඳයිද? KN95 එක අපේ මූණ සම්පූර්ණ මේ දෙපැත්ත වැහෙනවා. නමුත් සර්ජිකල් මාස්ක් එකක් ගත්තාම මේ දෙපැත්තෙන් ඔයාලා දැක් ගන්න පුළුවන් ඇරිල වගේ තියෙන්නේ. එතකොට මේක ටයිට් වෙන්නේ නැහැ මූණට හේතු වෙන්නේ නැහැ. දැන් මේ පැත්තෙන් එන එකක් අපේ හුස්ම ගද්දි සාමාන්‍ය ඇදලා ගන්නවනේ. මේ සක් වෙනවනේ. එතනදී මේක අපේ ඇතුළට යන්න පුළුවන් සම්භාවිතාව වැඩි. යන්න ඒ නිසා සාමාන්‍ය සර්ජිකල් මාස්ක් එකක් භාවිතා කිරීමේදී මේ යම් යම් ගැටලු තියෙන්න පුළුවන්. දැන් මේක ඔපරේෂන් එකක් වගේ කරද්දී ඔපරේෂන් එක කරන වෛද්‍යවරයාගේ මුකෙන් යම් කිසි දෙයක් අර රෝගී පුද්ගලයාගේ මේ දේහය ඇතුළට ඇතුළත් වෙයි. ඒක වළක්වා ගන්නට තමයි මේ සර්ජිකල් මාස්ක් එකක් ඇත්තටම භාවිතා කරන්නේ. නමුත් මේ වගේ තත්ත්වයකදී KN95 වගේ එකක් භාවිතා කරන්නට පුළුවන් නම් හොඳයි. නමුත් ඔබට එහෙම හැකියාවක් නැත්නම් මේ අපිට පුළුවන් වෙනවා ඒක අර කැට ගහලා මොකක් හරි ක්‍රමයකින් මේ දෙපැත්ත හේතු වෙන්න ඕන නැම නැත්නම් තවත් රෙදි මාස්ක් එකක් භාවිතා කරලා මේක හේතු වෙන විදිහට මාස්ක් දෙකක් එකට සම්බන්ධ කරලා භාවිතා කරන්න පුළුවන්. එවැනි අවස්ථාවකදී අපිට මේ රෝගී තත්ත්වයට ගොදුරීම අවධානම අඩු කරනවා. ඉතින් මාස්ක් එකක් පැළඳීමම අවධානම අඩු කරන්නේ නැහැ. මීටර් දෙකක දුර පවත්වා ගන්නට ඕනේ. ඉතින් ඒ පිළිබඳව වඩා සැලකිලිමත් වෙන්නට ඕනේ මේ දුර සම්බන්ධයෙන්. ඒ වගේම අර විවිධ පෘෂ්ඨ මත අත තැන් ගෑවුනා නම් ඒ වෙලාවෙම අත හොද ගන්නට ඕනේ. නැත්නම් සැනිටයිසර් එකක් භාවිත කරන්නට ඕනේ. ඉතින් මාස්ක් වලදී අර අපිට හැමෝටම KN95 එකක් ගන්න කියන එක කියන්න බෑ. මොකද ඒකේ වියදමත් එක්ක බලනකොට රෙදි මාස්ක් එකක් පාවිච්චි කරත් කමක් නැහැ.
නමුත් සම්පූර්ණ ටයිට් වෙන්න ඕනේ මේකේ ලේයර්ස් ගන්න වෙනස් වෙනවා අනේ ලේයර්ස් ගන්න වැඩිවීමත් සමග මේක පෙරල තමයි අපේ ඇතුළට ඇතුළත් වෙන්නේ ඉතින් මේ පිළිබඳව වඩා සැලකිලිමත් වෙන්නට ඕනේ අපිට නිර්දේශ කරන්න පුළුවන් K95 එක භාවිත කිරීම නමුත් හැම කෙනෙකුට මේක භාවිත කිරීමේ ගැටලුවක් තියෙනවා තව ප්‍රශ්නයක් යොමු කරලා තිනවා දැන් මේ දැස්සේදීමේදී අපි දන්නවා දැන් අපි තප්පර 20ක් අත හොදන්න කියලා නිර්දේශ කළා තිනවා ඒත් එක්කම අපි දැන් සැනිටයිසර්ස් භාවිත කරනකොට ඒක කොච්චර ප්‍රමාණයක් කියන්නේ භාවිත කරන ඕනද සමහරු දැන් පුරුදුලා ඉන්නවා ඒක නිරන්තරයෙන් මේ කියන්නේ ප්‍රමාණය ගැන සඳහනක් නැහැ නමුත් හැමතිස්සෙම ඒගොල්ලෝ සැනිටයිසර්ස් භාවිත කරනවා එතකොට අපි දැන් මූණත් සමහරට මූණත් බීදා ගන්නවා ඉතින් මේ වගේ කාරණා එක සුදුසුද ඒත් එක්කම සැනිටයිසර් භාවිතයේදී කොපමණ ප්‍රමාණයක් භාවිත කළ යුතුද ඒ වගේ දේවල් right මේක සම්බන්ධ වෙන කිසිම ගයිඩ්ලයින් එකක් මේ පවතින්නේ නැහැ මේ දැන් 2021 අපි මේ පස්වෙනි මාසේ කතා කරන්නේ නමුත් අනාගතයේදී මේ සැනිටයිසර් භාවිත කිරීම නිසා ඇතිවන ගැටලු සම්බන්ධයෙන් පර්යේෂණ වාර්තා එළියට එයි ඒ වෙනකොට මේක භාවිතා කිරීම නිසා මෙවැනි රෝගී තත්ත්වවලට පත් වුණා ඒ වගේ තත්ත්ව ඇති වෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා හැකි සෑම අවස්ථාවකම නිර්දේශ කරන්නේ සබන් පාවිච්චි කරලා අත හොදන්න කියන එක. ඉතින් එහෙම කරන්න බැරි අවස්ථාවකදී අපිට කරන්නට දෙයක් නැහැ සැනිටයිසර් භාවිතා කරන එක තමයි කරන්න තියෙන්නේ. අපි උදාහරණයක් විදිහට එක්ස්රේ එකක් ගන්නවා නම් එක්ස්රේ එකක් ගද්දී අපේ දේහයට හානියක් වෙනවා වෙන්න පුළුවන්. ඉතින් නමුත් ඊට වඩා වැදගත් වෙනවා ඒ එක්ස්රේ එක අරගෙන ඒ විනත් රෝගයක් සුව කිරීම. අන්නේ එවැනි අවස්ථාවකදී අපි තැන දෙන්නේ ඒ හානිය අවම දෙයට. කොරෝනා වලින් සිදුවන හානියට වඩා අර සැනිටයිසර් එක භාවිතා කිරීමෙන් සිදුවන හානිය තමත් අඩුයි. ඉතින් කිසිදු අවස්ථාවක නිර්දේශ කළා නැහැ මේ මූණ ප්‍රදේශයේ මේක ගා ගන්න ඕනේ කියලා. සැනිටයිසර් භාවිතා කිරීම නිසා අත්වේලීම සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම සබම් භාවිතා කිරීම නිසා අත්වේලීම සිද්ධ වෙන්න පුළුවන් ගොරෝසු වීම වගේ. ඉතින් ඒව වළක්වා ගන්නට ක්‍රමවේදයන් පවතිනවා. ඒ සඳහා අපිට ක්‍රීම් එකක් භාවිතා කරන්නත් පුළුවන්. අත හොදන හැම අවස්ථාවකම අපිට මේ ක්‍රීම් එකක් ගන්න පුළුවන් නම් ඒ වියලීමෙන් ආරක්ෂා කරගන්න පුළුවන්. ඉතින් එවැනි ක්‍රමවේද භාවිතා කරන්න ඕනේ. දැන් ඔක මේ සාමාන්‍ය ලංකාවයට එක දෙයක් කිව්වට පස්සේ ඒකේ උපරිම තලයට යන්න යනවා. මේ වගේ தত্ত্ব ඇති කර ගැනීම නම් සුදුසු වෙන්නේ නැහැ. මොකද මේ ඒව නිසා සිදු වෙහි හානි ඊට වඩා වැඩි වෙන්නට පුළුවන්. ඒ නිසා වඩාත් සුදුසු වෙන්නේ සබන්දලත් සෝදන එක ප්‍රමාණය අඩු කරන්නට ඕනේ. සැනිටයිසර් හැබැයි මේක භාවිතා කරනවා නම් අතේ හැම ස්ථානයකම ස්පර්ශ වෙන විදියට මේක භාවිතා කරන්නට ඕනේ. නැතහොත් කිසිදු ප්‍රතිඵලයක් ගෙන දෙන්නේ නැහැ. අතන බොහොම ස්තුතිවන්ත වෙනවා අද ඔබතුමාගේ කාලය වෙන් කරගෙන අපිත් එක්ක සම්බන්ධ වුණා. එතුමා ලොකු කාර්යභාරයක් මම හිතන්නේ මේ COVID-19 මේ කාල වේලාවෙදී කරන විශේෂයෙන් දැනුවත් වීම වැඩසටහන බොහොමයක්ම ඉදිරිපත් කරමි. ඒත් එක්කම එතුමාගේ මම හිතන්නේ YouTube නාලිකාවත් channel එකක් තියෙනවා. මම හිතන අපිටත් පුළුවන් ඒ YouTube නාලිකාවට ගිහිල්ලා ඒ අපිට තව අවශ්‍ය තව ගැටලු තියෙනවා නම් ඒවත් අපිට පුළුවන් ඒ වැඩසටහන ඇරඹීම ඔස්සේ අපිට අපේ දැනුම වැඩි කරගන්න ඒ සම්බන්ධව පොඩක් දැනුවත් කිරීමක් කරන්න පුළුවන් නම් මේ වෙලාවේ තවත් නෝ බොහෝ දේවල් සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරලා තිනවා මේ විවිධ ආහාර ගැනීම සම්බන්ධයෙන් ඔය කහ භාවිතා කිරීම ඒ සියලු කාරණා ඔය කොත්තමල්ලි භාවිතා කිරීම දියවැඩියා රෝගීන් ඒ සියලු කාරණා පිළිබඳව දැනගන්නත් පුළුවන් ඒ මොනොත් YouTube channel එකට යන්න Nutrinfo කියලා සර්ච් කරන්න පුළුවන් එහෙම කරලා ඒ සම්බන්ධව බලන්න මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් කරලා යොමු කරන්න ඒ විදිහට අපිට පුළුවන් මේ ඉස්සරහට මේ පිළිබඳව සාකච්ඡා කරමු. සිංගල් ෆිනන්ස් ආයතනයට මට ආරාධනා කිරීම සම්බන්ධයෙන් බොහොම ස්තුතියි. ඒ වගේම කාලීන අවශ්‍යතාවයකට වෙලා වෙන් කිරීම සම්බන්ධයෙන්ත් ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. සියලුම සුබ දවසක්. එකමාරක් වගේ අපි කාලයක් අපි යොදා ගත්තා මේ වැඩසටහන වෙනුවෙන්ට ඒත් එක්කම විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනේ සිංගල් ෆිනන්ස් අපේ මැනේජ්මන්ට් ටීම් එකට ඒත් එක්කම අපේ සිංගල් ෆිනන්ස් එන්ටයර් ටීම් එකට සුබ දවසක්. ඕ ස්තුතියි. Thank you.